තෙරුවන් සරණයි හැම දිනාටම සුපුරුදු අපේ සදහම් හමුව අදත් පවත්වන්නටයි මේ සූදානම විවහාර වර්ෂයෙන් අද 2021 වර්ෂයේ මාර්තු මාසයේ 21 වෙනිදා උදෑසන 5:30ට ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් සහ ශ්‍රී ලංකා වේලාවෙන් අපි මුණ ගැහෙන්නේ දහම් හමුවට අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යෙන් ඉතින් සුපුරුදු මාධ්‍යෙන් සුපුරුදු වේලාවට අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ දහම් හමුව සඳහා සම්බන්ධ වී සිටිනවා අපි හැම දිනම කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු මේ උතුම් ශාසනය මේ ආර්ය ප්‍රතිපදාව 100% කල්යාණ මිත්‍රත්වයේ මත ඉදිරියට යන බව පවතින බව බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඉතින් ඒ හැමතිස්සෙම අවධාරණය කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. පණ්ඩිතානංච සේවන සත්පුරුෂ සංසේවෝ ආදී වශයෙන් ඒ කාරණේ දේශනා කරලා තිබෙනවා. හැම විටම සත්පුරුෂයන් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න කියලා. ඒ වගේම අපිත් ප්‍රාර්ථනා ගාතාවකුත් තියෙනවා. සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා කියලා. සතං කිව්වේ සත්පුරුෂයෝ, සමාගමෝ කියන්නේ අසුර. නිවන් දකින තුරු අපිට ඒ සඳහා උපකාරී වෙන්නේ. නිවන් මගේදී උපකාරී වෙන්නේ මේ කල්යාණ මිත්‍රත්වයමයි. එක් පැත්තකින් අපි සත්පුරුෂ කල්යාණ මිත්‍රත්ව ස්වභාවයේ තියෙන ඇති පුද්ගලයෝ සොයාගෙන ආශ්‍රය නිශ්‍රය කළ යුතුයි. එවිටයි සද්ධර්ම ශ්‍රවණය ආදී ධර්මාර්ගයට අවශ්‍ය කරන දේ අපිට ලැබෙන්නේ. අනිත් පැත්තෙන් අපි හැම විටම සත්පුරුෂ භාවයේ, කල්යාණ මිත්‍ර භාවයේ අපේ ජීවිතය තුළ පවත්වා ගත යුතුයි. අනිත් පුද්ගලයාට හැමතිස්සෙම නිවනට මඟ කියනවා මිසක මේ ලෞකිකත්වයට මඟ කීම නොකළ යුතුයි. සාමාන්‍ය මිනිස්සු කරන්නේ ලෞකික දේවල් තමයි. නමුත් ඒ තුල නිවන සාක්ෂාත් කරගන්න ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක්, පැහැදිලි දැක්මක් ලබා දිය යුතුයි. ඒක තමයි මේ කල්යාණ මිත්‍රත්වය කියන්නේ බුද්ධ ශාසනයේ. අපි මේ එකතු වෙලා ඉන්නේ කල්යාණ මිත්‍රත්වය ලබා ගන්න සහ කල්යාණ මිත්‍රත්වය ප්‍රදානය කරන්න. එවැනි හමුවක් තමයි කල්යාණ මිත්‍ර සමාගමක් කියලා කියන්නේ. අදත් අපේ සදහම් හමුව ආරම්භ කරමු වෙනද වගේම මේ තථාගත දහම අවබෝධ කරගෙන අප කෙරෙහි ලෝක සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදුපියාණන් වහන්සේ සම්බුද්ධ ගෞරවයෙන් සීකරගෙන නමස්කාර පාඨය තුන් වාරයක් කියලා අපි දහම් හමුව ආරම්භ කරමු සම්බුද්ධ වන්දනාවෙන්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි පූජනීය ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි ඉතාම උතුම් වටිනා කටයුත්තක් මේ ධම්ම සභාව අපි කාලයක් තිස්සේ පවත්වාගෙන ඉන්න ලබනවා. අප හැම දෙනාගේම ධර්ම අවබෝධය පිණිස, සිසු අයගේ ධර්ම අවබෝධය පිණිස, උතුම් වූ බුද්ධ ශාසනය පවත්වාගෙන යෑම පිණිස කරන උතුම් කාර්යයක් මේ කාලේන ධම්ම ශ්‍රවණං, කාලේන ධම්ම සාකච්ඡා, නිතර නිතර ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම සාකච්ඡා කිරීම. මේක ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ මතක් කරලා තියෙන්නේ නිතර නිතර යලි යලිත් ජීවිතයේ ඇතිවන ප්‍රශ්න ගැටළු හමුයි. ඒ වගේම අපි ජීවිතේ නැවත නැවත කරන්නා වූ ක්‍රියාකාරකම් හමුයි. අපිට කෙලෙස් උපදින්න ඉඩ තිබෙනවා. ඉතින් ඒක නිසා ඒ හැම කාර්යයකදීම අපි යලි යලිත් ධර්මයේ සාකච්ඡා කිරීම, ධර්මයේ මෙනෙහි කිරීම, වඩ වඩා ධර්මානුගත වීම අවශ්‍ය වෙනවා.
එතන තමයි නිවන තියෙන්නේ, එතන තමයි සැනසීම තියෙන්නේ. මේ ජීවිතයේ තුල පවතින සියලු සංසිද්ධි ඒවා එසේම පවතිනවා. අනෙක් කාරණේ ඊළඟ මොහොතේ අනාගත කියලා අපි ඒක හඳුන්වනවා. ඊළඟ මොහොතේ කුමක් සිදුවේද කියලා නිශ්චිතව අපිට කියන්න පුළුවන් කමක් නැහැ ජීවිතේ. අනෙක් එක සමහර වෙලාවට අපි මත්තට මෙසේ විය යුතුයි, මතුවට මම මෙසේ කරනවා කියන අදහස් වලිනුත් අපි ඉන්නවා. හෙට මෙහෙම කරනවා, අනිද්දාට මෙහෙම කරනවා, අහවල් දේ කරනවා ආදී වශයෙන් කියලා. නමුත් ඒවත් ඒ විදිහටම කරන්න කරගන්න පුළුවන් වෙන්නත් පුළුවන්, බැරි වෙන්නත් පුළුවන්. ඊළඟට අපේ කිසිදු සැලසුම් කිරීමක්, ප්ලෑන් කිරීමකින් තොරව තවත් නොයෙක් දේවල් සිදු වෙන්න පුළුවන්. ඒවා අපේ ජීවිතයට විවිධාකාරයෙන් බලපාන්නත් පුළුවන්. ඉතින් ඕක තමයි ජීවිතයේ ස්වභාවය, ඇත්ත తত্ত্বය, ඇති తතු යථා ස්වභාවය වෙන්නේ ওই වගේ ස්වභාවයක්. ඉතින් එවැනි తত্ত্বයක් තුල අපි කොහොමද කෙලෙස් ඇති කරගන්නේ නැතුව, ඒ කියන්නේ හිත දූෂ්‍ය කර ගැනීමටනේ කෙලෙස් කියලා කියන්නේ. හිත දූෂ්‍ය කරගන්නේ නැතුව කයින් වචනෙන් පාපයට අකුසලයට පැමිණෙන්නේ නැතුව, පත් වෙන්නේ නැතුව කොහොමද මේ ජීවිතේ පවත්වන්නේ? ඒක මහා කුසලයක්. මේ කුසලය තමයි බුදුදහමේ උගන්වන ඉහළම කුසලය. සමහර අය මේ කල්පනා කරනවා මොකක්ද මේ ශාසනය උගන්වන ලොකුම කුසලය, නැත්නම් ලොකුම පින ආදී වශයෙන් කියලා. එහෙම කියන්නත් උත්සාහ කරලා තියෙනවනේ. දහමට අනුව බැලුවම ලොකුම කුසලය තමන්ගේ හිත දූෂ්‍ය කරගන්නේ නැතුව, තමන්ගේ කායික හැසිරීම සහ වචන භාවිතය පාපයට අකුසලයට වැටෙන්න ඉඩ නොදී පවත්වා ගැනීම. ඔකට අපි කියන පිරිසිදු ජීවිතයක් ගත කිරීම කියලා. ඒක තමයි ඉහළම කුසලය බුදුදහම උගන්වන්නේ. පින්කම් නම් ඕනතරම් ඇති. මේක විදිහ පින්කම් ගැන කතා වෙනවා, අපි කතා බහ කරලා තිබෙනවා. නානා ප්‍රකාර පින්කම් ඇති. ඒවා ඉතින් එක එක්කෙනා එක එක විදිහේ වටිනාකම් දක්වලා තියෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වුණත් පින්කම් ලයිස්තු දේශනා කරලා තියෙනවා. සමහර විට ඔබ අහලා ඇති මේ පින් ලයිස්තු බුද්ධ දේශනාවල ඇතුළත් වෙලා තියෙන. ඔය ආරාම රූපා වන රූපා යේ ජනා සේතුකාරක අපපංච උදපානංච යේ දදන්ති උපස්සය තේසන් දිවාචරත්තෝච සදා පුඤ්ඤම් පවඩ්ඩති කියලා ඔය බුදුහාමුදුරු දේශනා කරපු පින් ලයිස්තු. ඒවා ඉතින් ලෝකයට යහපතක් වෙන, සමාජයට සුබ සාධනය ඇති වෙන, අනුන්ට ප්‍රයෝජනයක් වෙන, සතා සේපාවට ගහට කොළට ප්‍රයෝජනයක් වෙන එහෙම දේවල් ඉතින්. ඒවා කුසල් නෙමෙයි, පින් පුණ්‍ය කටයුතු තියෙනවා. ඒවා ඉතින් ඒ අවස්ථාවේ අපිට කියන්න පුළුවන් අනේ මේක නම් මහ විශාල පින්කමක් කියලා. ඒ වෙලාවේ අවශ්‍යතාවයේ ස්වභාවය අනුව තමයි ඒකේ සුබ සාධනීය පැත්ත සලකලා තමයි අපි ඒක ඒ පින්කමේ තියෙන මහත් ඵලය, මහානිසංසය කතා කරන්නේ. නමුත් කුසලය ඊට හාත්පසින් වෙනස් එකක්. මේ කුසලය කියන එක ඇතුලේ තියෙන්නේ අනුන්ට මොන හරි කරනවා නෙවෙයි, ලෝකයට මොන හරි කරනවා නෙවෙයි, සුබ සාධන කටයුතු කරනවා නෙවෙයි. සම්පූර්ණ තමන්ගේ පෞරුෂය නිවැරදි තලයක පවත්වාගෙන යෑම. නිවැරදි තලයක පවත්වාගෙන යෑම. ඒක තමයි ලොකුම කුසලය. ඒකට තවත් විදිහකින් කියනවා නිවන, නිවන් දකිනවා, නිවන සාක්ෂාත් කරනවා කියලා. නිවුණු සැනසුණු ජීවිතයක් ගත කරනවා කියලා. අපිට ඔහොම කෙටියෙන් කිව්වට ඔය කාර්ය අපි හිතන තරම්, අපි මේ කියන තරම් පහසුත් නැහැ. ඒ නිසා තමයි බුදුපියාණන් වහන්සේ සඳහා වැඩපිළිවෙලක්, විධිමත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි ඒකට කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා, නිවෙන මග කියලා. ඉතින් අපි මේ ධර්ම සාකච්ඡා දහම් හමුදම්ම මණ්ඩප තුලින් කරන්නේ ඒ නිවෙන මග ගැඹුරින් සාකච්ඡා කිරීම. නිවිර සැරසිලා ඉන්න අවශ්‍ය කරන්නේ මේ ජීවිතේ, මේ මොහොතේ දැන්. හෙට නෙමෙයි, ඊයේ පෙරේද නෙමෙයි, අතීතේ නෙමෙයි.
අනාගතේ නෙමෙයි. නිවිලසන සිලා ඉන්න ඕන මේ මොහොතේ. මේ පිරිසිදු ජීවිතයක් ගත කරන්න ඕන මේ මොහොතේ. හිත කෙලෙස ගන්න නැතුව කායික සහ වාචික හැසිරීම පාපයට අකුසලයට බර කරන්නේ නැතුව ගත කරන්න ඕන මේ මොහොතේ වර්තමාන මොහොතේ. ඉතින් ඊට අවශ්‍ය කුසලතා ඊට අවශ්‍ය දැනුම අවබෝධය කුසලතා ගැන තමයි අපි මේ කතා බහ කරන්නේ අවබෝධ කරගන්න. ඉතින් අපි නිතරම මතක් කරන දෙයක් මේ ධර්ම මාර්ගයේ මූලික කුසලතා තුනක් අප විසින් වර්ධනය කරගත යුතුයි පවත්වා ගත යුතුයි. ඒ තුන හඳුන්වන්නේ ආතාපි සම්පජානෝ සතිමා කියලා මහා සතිපට්ඨාන දේශනාවේදී. සතිමා සිහිය ඇත්තෙක් බවට පත් වෙනවා. සිහිය කියලා කියන්නේ මේ මතක තියාගෙන ඉන්නවා කියන එක නෙමෙයි. මතකයටත් සමහරු සිහිය කියලා කියනවා. මතකය වෙන එකක් සිහිය වෙන එක. මතක නැති වුණාට නම් කමක් නැහැ. බොහෝ දේවල් මතක නැතිවීමේ ස්වභාවයකුත් අපේ මනසේ තියෙනවා. ඒක ඇත්තටම හොඳ දෙයක්. අමතක වීම. ඒක නිසා ඒක අපි අමතක වීම කියන කාරණේ හොඳ දෙයක්. සමහර වෙලාවට අපි යම් යම් දේ අමතක වුණාම අපිට පාඩු නිසා අපි අමතක වීම හොඳ නැහැ කියන පුරුදු වෙලා තියෙනවා. නමුත් මේ දකින අහන විඳින දේවල් වලින් දේවල් වල ප්‍රමාණය ගත්තොත් ඒ ඔක්කොම අපිට මතක හිටියොත් එහෙම ඒක මානසිකව විශාල බරක් වෙනවා. ඒක නිසා මනසම ස්වභාවිකවම පුරුදු වෙලා තියෙනවා දකින අහන විඳින දේවල් වලින් මම හිතන්නේ 95%ක් විතර ස්වභාවිකවම අමතක වෙලා යනවා. ඒක හරිම හොඳ දෙයක් අමතක වීම කියන එක. ඉතිරි 5%ක් විතර තමයි අපිට දකින අහන විඳින දේවල් වලින් මතක තියෙන්නේ. ඉතින් ඒ මතකය සමහර කාරණා අපිට මතක තබා ගැනීම අවශ්‍ය නිසා අපි ඉතින් මතක තබා ගැනීමට අවශ්‍ය ඇතැම් දේවල් අපි සටහන් කරලා නැවත නැවත කියවලා රිමයින්ඩර්ස් තියාගෙන අපි ඒවා මතක තියාගන්න. ඉතින් ඒකයි අපි ඔය නැවත නැවත මානසිකාර කරලා ආපහු මතක තියාගන්න. ඒක මේ මතකය කියන කාරණයට අදාළ දෙයක්. සති කියන්නේ ඒක නෙමෙයි. මතකය නෙමෙයි. සති කියන්නේ මේ වර්තමාන මොහොතේ අවදිමත්ව සිටීම. අවදිමත්ව සිටිනවා කියලා කිව්වේ ඇසට පේන දේ ගැන, කනට ඇහෙන දේ ගැන, නාසයට දිවට කයට දැනෙන දේ ගැන, මනසට වැටහෙන දේ ගැන මේ මොහොතේ පෙනෙමින් තිබෙන, ඇසෙමින් තිබෙන. ඔය මොකක් හරි වර්තමාන මොහොතේ ඇහෙනවනේ. දැන් මේ වෙලාවේ කනට ඇහෙන එකනේ වෙන්නේ. මම යමක් කියන ඔයත්තන්ගේ කනට ඇහෙන. දැන් මේ වෙලාවේ සතිය පවත්වනවා කියලා කියන්නේ මේ ඇහෙන දෙයට පූර්ණ අවධානය සහිත වීම. වර්තමාන. ඉතින් මූලික අවධානය නිතරම අපි එකකට තියාගන්න. ඒක හිතලා මතලා කරන දෙයක්. ඒකට අපි කියන්නේ මූල කර්මස්ථානය කියලා භාවනා භාෂාවෙන්. මූලික අවධානය පරිමුඛං සතින් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන එහෙම. පරිමුඛං සතින්. පරිමුඛ කියන්නේ ප්‍රමුඛ කියන එක. මූලික කියන එක ප්‍රධාන කියන එක. එතකොට ප්‍රධාන අවධානය මූලික අවධානය අපි තෝරාගත්ත අත්‍යවශ්‍ය දේ තුල පවත්. දැන් මේ වෙලාවේ පරිමුඛං සතින් ප්‍රමුඛ සිහිය තියෙන්නේ මේ දේශනාවේ. මම කියන දෙයට කන් දීම තමයි ඔයත්තන්ගේ ප්‍රමුඛ සිහිය. දැන් මගේ ප්‍රමුඛ සිහිය වෙන්නේ මේ මොහොතේ මේ දේශනාව පවත්වාගෙන යෑම. හැබැයි අපරිමුඛ සිහියකුත් ඔය අතරේ තියෙනවා. ඒක අපි තියාගන්නව නෙමෙයි, ඒක තියෙනවා. අපරිමුඛ සතිය. ඒ කියන්නේ නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකේ වගේ, පසුබිමේ වගේ, වටේ පිටේ තියෙන දේවල් ගැනත් පොඩි සෝදිසි භාවයක ඉන්නවා. ඒ දැනෙනවා වගේ දෙයක්. මේ පිළිබඳවත් යම්කිසි අවධානයක් තියෙනවා. පරිමුඛං සතින් තියෙනවා නම් අපරිමුඛං සතින් තියෙනවා. මූලික අවධානයේ වගේම මූලික නොවන අවධානයකුත් තියෙනවා. ඒ මූලික නොවන අවධානයේ මූලික නොවන දේට අවධානය යන්නේ ඉඩ තියෙනවා. ඉතින් අපි නිතරම පුරුදු වෙනවා අර ප්‍රමුඛ නොවන මූලික නොවන දේට අවධානය යොමු නොකර
අර මූලික දෙයට ප්‍රමුඛ දෙයට අත්‍යවශ්‍ය දෙයට අපිට අවශ්‍ය දෙයට අවධානය පවත්ව ගන්න. ඒකයි සති කියන්නේ. ඇයි මේ යම් දෙයකට වර්තමාන මොහොතේ හැට පේන කනට එන නාසයට දිවට කයට දැනෙන මනසට වැටෙන දෙයට අවධානය තබා ගත යුතුයි කියලා කියන්නේ. එහෙම නැත්තම් ඒ වර්තමාන දේ ගිලිහෙන මේ වෙලාවේ ඇහැට පේන දේ එක්ක නෙමෙයි අපි ගනුදෙනු කරන්නේ. එතකොට මේ වෙලාවේ කනට ඇහෙන දේ එක්ක නෙමෙයි අපි ගනුදෙනුව මානසික ගනුදෙනුව කරන්නේ. කායික හෝ මානසික අන්නේ ගනුදෙනුව මගහැරෙනවා. ඇයි වර්තමාන දේ එක්ක ගනුදෙනු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ? වර්තමානයේ තමයි අපි යතින් පව කුසල් කෙරෙන්නේ. අනාගතේවත් අතීතේවත් නෙමෙයි වර්තමානම. එතකොට වර්තමාන මොහොතේ පවට අකුසලයට බර නොවේ සිටීමට නම් වර්තමාන මොහොතේ අවදිමත් භාවයකින් ඉන්න. මේ දැන් මොකද්ද පේන්නේ, මොකද්ද ඇහෙන්නේ, මොකද්ද දැනෙන්නේ, මොකද්ද වැටහෙන්නේ, ඒ අනුව කොමත් මේ මොහොතේ කළ යුත්තේ කියන එකත් අපිට තේරුම් කරගන්න පුළුවන්. ඒ හැකියාව අපිට ලැබෙනවා වර්තමාන මොහොතේ ඉන්නකොට. වර්තමාන මොහොතේ යමක් ගැන අවධානය තියෙනවා නම් ඒ දේ සම්බන්ධයෙන් කළ යුත්ත නොකළ යුත්ත අපිට තේරෙනවා. මේකට අපි කියන විමසුම් නොවන කියලා. සම්පජානකාරී බව නැත්තම් ඔක ප්‍රඥාව කියලාත් අපි කියනවා. එතකොට සිහි ඇති බවයි ප්‍රඥාවන්ත බවයි. ඒ කියන්නේ තීරක බුද්ධිය වර්තමාන මොහොතේ තීරණය කරනවා. ඒ තීරණය ගන්න අපි දහමට අනුව. තථාගත ධර්මයට අනුව නිතරම තීන්දු තීරණ ගැනීමේ හැකියාවටයි තීරක බුද්ධිය කියලා කියන්නේ. වෙනත් වෙනත් න්‍යායන්ට වෙනත් වෙනත් සිද්ධාන්තයන්ට අනුවත් අපි තීරණ ගන්නවා. ඒක ඇත්ත. දැන් උදාහරණයක් කිව්වොත් අපි ගොඩනැගිල්ලක් ඉදි කරන්න ගියොත් ගාක්ම අපි සෝබා ධර්මයේ න්‍යාමයන්ට අනුව තමයි තීන්දු තීරණ ගන්නේ. දැන් බිත්තියක් බඳිනවා නම් ළඹය කියලා අපි ඒකට කියනවා ලම්භක භාවයේ සැලකිල්ලට ගන්නම වෙනවා. ඊට අනුව තීන්දුව ගන්නම වෙනවා. ලම්භක කියන්නේ පොළොවට සමාන්තරව තමයි ඒක ගොඩනගාගෙන යන්නේ. නැත්තම් ඒ ලම්භක භාවයේ අනුව ඒක බැඳෙ නැති වුණොත් ඒක කඩාගෙන වැටේ. දැන් ඒ වගේ ඇතැම් දේවල් ස්වභාවික සංසිද්ධීන් වලට අනුව අපි තීරණ ගන්න. ඒකත් ඉතින් දහමට අනුව තීරණය කිරීමමයි අන්තිමට. දහම කියන්නේ සෝබා දහම. අනිත් පැත්තෙන් දහම කියන්නේ හොඳ නරක. සෝබා දහමට අනුව තීන්දුව තීරණ ගන්නවා. හොඳ නරක අනුව තීන්දුව තීරණ ගන්නවා. හොඳ නරක කියන දේ සෝබා දහමට අයිති දෙයක්. ඔය අනිත් අපි කියන නයිකෙදී ස්වභාවික සෝබා දහමට අයත් ගති ලක්ෂණ ඒවත් ඔක්කොම දහමට අයිති දේ, සෝබා දහමට අයිති දේ. ඉතින් අපි ඒ සෝබා දහමට අයිති දේ සබා දහමේ ගති ලක්ෂණ වලට අනුව තීන්දුව තීරණ ගන්න. සබා දහමට අනුව තීන්දුව තීරණ ගන්න. ඒකටයි විමසුම් නොවන සම්පජානකාරී ධම්ම විචය ඔය කියන වචන වලින් කියන්නේ. අන්න ඒකත් හැම විටම තේරෙන්න ඕනේ කුසලය. ඉතින් එහෙම තීන්දුව තීරණ ගත්තම අපිට පේනවා සමහර වෙලාවට මෙන්න මේක සබා දහමට එකඟයි, මේක සබා දහමට එකඟ නැහැ. තවත් විදිහකින් කිව්වොත් මේක දැහැමි, මේක දැහැමි නැහැ. දහමට අනුගත නැහැ කියන එකයි දැහැමි නැහැ කියන්නේ. දැහැමි කියලා කියන්නේ දහමට අනුගතයි කියන එක. සබා දහමට අනුගතයි කියන එක. එතකොට අර අපිට තේරෙනවානේ මේක දැහැමි නැහැ කියලා. මේක අධාර්මිකයි කියලා. මේක ධර්ම විරෝධී කියලා. තේරෙනවානේ යම් වෙලාවක විමසුන් නොයේ යෙදුවම තේරෙනවායි. අන්නේ වෙලාවේ අදැහැමි දෙයට අධාර්මික දෙයට ධර්මානුකූල නොවන දෙයට නොවැටී සිටින්නට නිතරම දැහැමි දේ තුල ධර්මානුකූල දේ තුල පවතින්නටත් වීරියක් අවශ්‍යයි, උත්සාහයක් අවශ්‍යයි. අන්න ඒකට කියනවා ආතාපි කියලා. එහෙම නැත්නම් සම්මප්පදාන කියනවා. එහෙම නැත්නම් සම්මා වායාම කියනවා. නිවැරදි උත්සාහය කියලා අපිට කියන්න පුළුවන් සිංහලෙන්. එතකොට මේ කුසලතා තුන තමයි මේ නිවන් මගේ ප්‍රමුඛ කුසලතා තුන. අවදිමත් බව, විමසුම් නොවන වීරිය, නැත්නම් නිවැරදි උත්සාහය. ඔය තුන.
වෙතුන පාලි භාෂාවෙන් කියන්නේ සතිමා සම්පජානෝ ආතාපි මහා සතිපට්ඨාන දේශනාවේදී එහෙමයි හැඳින්වෙන්නේ. උජ්ජංග ධර්මවලදී සති ධම්මවිචය විරිය කියලා හැඳින්වෙන්නේ. මේකමයි වෙනසක් නැහැ. වචන විතරයි වෙනස් වෙන්නේ. ඔන්න ඔය මූලික කුසලතා තුන තමයි අපි හැම විටම පවත්ව ගන්න හැම දෙයකදීම. එතකොට එතන තියෙනවා අර පිරිසිදු බව, නිවැරදි බව පවත්වන්න පුළුවන් වර්තමාන මොහොත. ඉතින් ඔය තුන පවත්වාගෙන යෑම තනි වචනයකින් කියනවා සතිපට්ඨාන කියලා. සතිපට්ඨාන. සිහිනුවන වීරිය පවත්වා ගැනීම කියන එකයි සතිපට්ඨාන කියන වචනෙන් කියන්නේ. ඉතින් ඒ පුහුණු වීම තමයි සතිපට්ඨාන දේශනාවෙන් කරන්නේ. ඉතින් ඒ පිළිබඳ දේශනා මාලාවක් අපි කරලා තියෙනුනේ සතිමත් බව වැඩි වීම කියලා. ඒවා නැවත නැවත ශ්‍රවණය කරන්න පුළුවන්. ඉතින් ওই විදිහට නිවන් මාර්ගට අවශ්‍ය කුසලතා වර්ධනය කර ගැනීමක් අප මේ කරන්නේ. ඉතින් අපි මේ දිනවල අපේ ධර්ම සාකච්ඡාවට මාතෘකාවක් තියාගෙන තිබෙනවා. අපි කවුරුත් දන්නවා ඒක යථා භූතං ඥාන දස්සන කියන පාඩේ නැත්නම් ඒ මාතෘකාවයි අපි තියාගෙන තියෙන්නේ. භූත කියලා කියන්නේ පවතින දෙයට. එතකොට පවතින දේ ඇත්ත කියලා අපි ඒකට කියනවා. ඇති දෙයට අපි ඇත්ත කියනවා. ඇති දේ. පාලියෙන් ඒකට කියනවා භූත කියලා. කුමක්ද ඇති දේ? ඇස තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කය තියෙනවා, මන තියෙනවා. එච්චරද? නැහැ. ඇසට පේන දේ තියෙනවා, කනට ඇහෙන දේ තියෙනවා, නාසයට, දිවට, කයට දැනෙන දේ තියෙනවා, මනසට වැටහෙන දේ තියෙනවා. ওই ටික තියෙනවා. ඒක තමයි භූත. ඒක තමයි ඇත්ත, ඇති දේ. ඇති දේ. ඉතින් තවත් ඔය හය ඇති කල්ලි අජ්ජත්තිකානි බාහිරානි ආයතනානි කියලා තමයි ওই ටික බුදුරජාණන් වහන්සේ හැඳින්වන්නේ. ච අජ්ජත්තිකානි බාහිරානි ආයතන. ඇතුළත පිටත වශයෙන් සලකන ආයතන හය. ඔය ආයතන හයෙන් වැඩ කරනවා. හයයි. නමුත් ඒක අජ්ජත්තිකානි බාහිරානි කියලා දෙපැත්තෙන්ම පෙන්නනවා. ඇහැ කියන එක අර්ථවත් වෙන්නේ නැහැ කොයි වෙලාවකවත් රූපයක් නැතුව. රූපේ අර්ථවත් වෙන්නේ නැහැ ඇහැක් නැතුව. එහෙමයි ස්වභාවය. කන කියන එකක් පෙන්වන්න බෑ ශබ්දයෙන් තොරව. ශබ්දේ කියන එකක් පෙන්වන්න, අර්ථකථනය කරන්න, අධිවචන කරන්න බෑ කනෙන් තොරව. ඒක නිසා මේ එකක් එකක් වෙන වෙනම අර්ථකථනය කරන්න බෑ, අධිවචන කරන්න බෑ, පෙන්වන්න බෑ අනිකෙන් තොරව. ඒක නිසා ඇහැ නිතරම රූපය ප්‍රත්‍ය කරගෙන, රූපය නිතරම ඇහැ ප්‍රත්‍ය කරගෙන පවතින දෙයක්. අර්ථකථනය කරන්න පුළුවන් දෙයක්. කාට හරි කියන්න පුළුවන් නිකමට මේ උපදිනකොට ආ මේ දරුවට, මේ ලදරුවට ඇහැක් තියෙනවායි කියලා. එහෙම කියන්න පුළුවන්. ජීවවිද්‍යාත්මකව ඇහැක් තියෙනවායි කියලා. දහමට අනුව ඇහැ කියන එක රූප පේන්නේ නැත්තම් රූප බැලීමේ හැකියාව චක්කු ප්‍රසාදයෙන් තොරනම් ඇහැ කියලා එකක් අපි දහමට අනුව අර්ථකථනය කරන්නේ නැහැ. අධිවචන කරන්නේ නැහැ. පෙන්වන්න බෑ. පනවන්න බෑ. රූපත් එහෙම. ඇහෙන් තොරව රූප අධිවචන කරන්න, පෙන්වන්න, පනවන්න, අර්ථකථනය කරන්න හැකියාවක් නැහැ. එහෙනම් ඒකයි බුදුරජාන් වහන්සේ මේවා අජ්ජත්තිකානි බාහිරානි ආයතනානි කියලා එකට දේශනා කළා තියෙන්නේ. ඇතුළත පිටත ආදී වශයෙන් ගත්තට මේක හයයි. ච සලායතන. ඉතින් ඕක තමයි ඇත්ත, ඇති දේ, පවතින දේ, ඕක වර්තමාන මොහොතේ. ඉතින් ඔය හය විතරද? ඉතින් උතනින් එහාට යම් ක්‍රියාවලියකුත් වර්තමානයේ සිද්ධ වෙනවා. සලායතන පච්චයා පස්සෝ, පස්ස පච්චයා වේදනා. යම් වේදේති තං සංජානාති, යම් සංජානාති තං විතක්කේති, යම් විතක්කේති තං පපංචේති ආදී වශයෙන් යමක් වර්තමානයේ සිදු වෙනවා. ඒක ඇත්ත. සලායතන ඇති කල්ලි සලායතන පත්‍ය පස්සෝ. අර අරමුණු සිත් වැඩීම සිදු වෙනවා. අරමුණු සිත් වැඩීමටනේ පස්ස කියන්නේ. අරමුණක් හිතර වැදුනම ඒක හිතින් විඳිනවා. පස්ස පත්‍ය වේදනා.
විඳම ඒක හඳුනා ගන්නවා යම් වේදේති තං සංජානාති හඳුනා ගත්තම ඒක ඔස්සේ හිතනවා යම් සංජානාති තං විතක්කේ ඔය තමයි පංචස්කන්ධය රූප ඇහැයි රූපයයි ඇති වෙන්නේ රූප ධර්ම ඊට පස්සේ වේදනා විඳීමක් තියෙන සංඥා හඳුනා ගැනීමක් තියෙන චේතන සංකාර සිතීමක් තියෙන නේ ඔය සියල්ල විඥානයේ විසින් විශේෂයෙන් දැනගන්න විඥානනේ ඉතින් ඔය ටික තමයි වර්තමාන මොහොතේ තියෙන ඔය ටික ඉතින් ඔය ටික ස්වභාවිකයි පංචස්කන්ධයේ ස්වභාවිකයි ඉතින් ඔය ටිකට උපාදාන නොවේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව තණ්හා උපාදාන ඇති කරගන්නේ නැතුව කටයුතු කිරීමයි බුදුදහම උගන්වන්නේ උපාදාන කරගත්තොත් නේ දුක උපාදාන කන්දා දුක්ඛ එහෙමනේ උපාදානයෙන් දුක එනවනම් උපාදාන නිරෝධා දුක්ඛ නිරෝධෝ උපාදාන නිරෝධයෙන් දුක්ඛේ නිරෝධය ඉතින් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව අය මේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ආරියසංගේ මාර්ගේමයි ඉතින් අපි මේ කතා බහ කරන්නේ සාකච්ඡා කරන්නේ පුරුදු පුහුණු වෙන්නේ ආරියසංගික මාර්ගයටයි ති මොකක් හරි මාර්ගාංගය එතනින් පිටස්තර දෙයක් අපි කතා කරනවා නම් ඉතින් ඒක ධර්ම සාකච්ඡාවක් වෙන්නේ නැහැ. නිවන් මාර්ගට අදාළ සාකච්ඡාවක් වෙන්නේ නැහැ. අපි අර ආරියසංගේ මාර්ගයේ මාර්ග අංග 8න් පිටස්තර දෙයක් කතා කරනවා නම් කතා බහ කරනවා නම් හැබැයි එහෙම කතා බහ කරන වෙලාවලුත් තියෙනවා. එහෙම නැතුව නෙමෙයි. හැබැයි එහෙම එයින් පිටස්තර දෙයක් කතා කරනකොට අපි ඒක ධර්ම සාකච්ඡාවක් ඒ කියන්නේ නිවනට අදාළ වෙන ධර්ම සාකච්ඡාවක් නිබ්බාන පටිසංයුත්ත ධර්ම සාකච්ඡාවක් හැටියට සලකන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි මේකත් වෙලා කරන්නේ අන්න එවැනි දෙයක්. ඉතින් ඔය යතහ භූතය ගැන නැත්තම් ඇත්තෙහි පවතින දේ තතු ඇති තතු දැකීම කියන මාතෘකාව දැන් අපි තියාගෙන තියෙනවා. භූත යත ඥාන දස්සන භූත යත මේ පද දෙක තමයි මාරු වෙලා යත භූත වෙන්නේ ඇති දේ යම්සේද ඥාන දස්සන අපි ඒක ඥානයෙන් දකින ඕකොටින් ඔය සලායතන සහ ඒ ක්‍රියාකාරීත්වය දැකලා විතරක් නෙමෙයි ඊය පිරිසිදුව නිවැරදිව පවත්වාගෙන ඉතින් අපි මේ ලෝකේ ඔය වැඩ කටයුතු කරනවා යුතුයම් කරනවා වගේ හේම් දරනවා ආර්ථික සමාජ දේශපාලන වැඩ නේ මිල මුදල් හම්බ කරනවා ගෙවල් දොරවල් හදනවා දරුවෝ හදනවා යුතුයකම් ඉෂ්ට කරනවා වගකීම් දරනවා කියලා කියන්නේ ඔය ආලායතන තමයි පංචස්කන්ධ තමයි වෙන දෙයක් නෙමෙයි සලායතන තමයි සලායතන ක්‍රියාත්මක වීමක් එතන තියෙනවා පංචස්කන්ධ ක්‍රියාත්මක වීමක් තියෙනවා එහෙමයි ඉතින් අපි ඒක නිවැරදිව පිරිසිදුව පවත්වාගෙන යෑම තුළ දුක්ඛ නිරෝධය වෙනවා. ඒක නිසා එවැනි ක්‍රියාකාරකම් සියල්ල දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවටයි. ඉතින් අපි දැන් මේ කතා බහ කරගෙන යන්නේ ඒකයි. දැන් පහුගිය සාකච්ඡා ටිකට පොඩි අවධානයක් යොමු කළොත් අපි එහිදී කතා කළේ මේ බුද්ධ දේශනාවක් වන දීඝනිකායේ පාඨික වර්ගයේ ඇතුළත් සිංහාල සූත්‍රයේ චද්දිසා පටිච්ඡාදන කියන කාරණේ දිසා හය සාකච්ඡා කළේ. ඉතින් මගෙන් මේ දේශනාව අහන මේ කල්යාණ මිත්‍රයේ ඊයේ භාවනා වැඩමුළුවේදී හමු වෙලා අපේ ධම්ම මණ්ඩපයේ හිඳගල දිගටම අහනවා. අපි ඒක මෙහෙමලා සජීවි සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් මගෙන් ඇහුවා ඒ ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් භාර්යා සම්බන්ධකම් මේ මව්පිය දූ දරු සම්බන්ධතා සේවි සේවක සම්බන්ධතා යාළු මිත්‍ර සම්බන්ධතා මේ වගේ දේවල් මේ සාකච්ඡා කරන්නේ ඇයි කියලා. ඒවා ගැන සාකච්ඡා කිරීම යථාර්ථය දැකීමද? ඒක හොඳ ප්‍රශ්නයක් ඒක. ඒවා හොඳ ප්‍රශ්නයක්. ඉතින් මම ටිකක් ඒක තෝරලා දුන්නා. මං හිතන්නේ අපි ඕක තෝරලා තියෙනවා. මේ චද්දිසා වලින් නැත්තම් සමාජ කණ්ඩායමක් කණ්ඩායම් හයක් තුල අපේ ජීවිතේ පවතින ආකාරය ඒක ඇත්තනේ. ඒක තමයි යථා භූතය. භූතය ඒක තමයි ඇත්ත. ඇත්ත
දේ ඒක අපේ ජීවිතේ නිකන් අහසේ පාවෙන එකක් නෙමෙයි. අපේ ජීවිතේ මේ සමාජ කණ්ඩායම් 6 තුල තමයි අවම වශයෙන් පවතින්නේ. ඉතින් අපි මේ හැම කණ්ඩායමක් ඇතුළෙම වැඩ කරන්න වෙනවා. මව්පිය දූ දරු සබැඳියාව කියන එක තියෙනවා. සමහරට විටක අපි මව්පියෝ විටක දූ දරු. මේ භූමිකා දෙකේම ඉඳගෙන මේ සමාජ කණ්ඩායම තුල ඒ යුතුකම් ටික ඒ වගකීම් ටික මනෙන් ඉෂ්ට නොකළොත් එතන දුක එනවා. එතන ගැහැටක් වෙනවා. ඒක එතන සමහරට පාපයක් අකුසලයක් දක්වා එතන අවුල් වෙනවා. ස්වාමි භාර්යාව වෙලා තියෙනවා නම් එක්ක භාර්යාවක් එක්ක ස්වාමි පුරුෂය. අනිවාර්යයෙන්ම ওই භූමිකා දෙකෙන් එකක ඉන්නවනේ ආවාහ විවාහලා ඉන්නවා. ඉතින් සාතිචේ බහුතරයක් ආවාහ විවාහ වෙලා. මේ මහාන වෙලා ඉන්නේ නැත්තම් genut සාතිචේ බහුතරයක් වගේ ආවාහ විවාහලා ඉඳපු ඇත්තොත් සුළු පිරිසක් තමයි එහෙම නැත්තේ. ඉතින් සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතය ගත්තොත් සාතිශය බහුතරයක් ප්‍රතිවිරුද්ධ ලිංගිකයෙක් සමග සබඳතා පවත්වන ස්වභාවිකත්වේ නම් ඒක තමයි. එතන ඒ තුල යම්කිසි යුතුකම් වගකීම් ටිකක් මතුවෙලා එන. ඒක ඉෂ්ට සිද්ධ නොවුනොත් එතන දුක්ඛ දෝමනස්ස උපායාස පැන නැති. එතන නිවන නැහැ. එතනින් තමයි නිවන මතු කරන්නේ. එහෙම නැතුව වෙන කොහෙන් හරි මේ නිවන ආනයනය කරන එකක් නෙමෙයි. නිවන මේ ජීවිතය තුළින් අපි මතු කරලා ගන්න දෙයක්. ජීවිතය තුළින් මතු කරගන්න දෙයක් නිවන කියලා කියනවා. කොටින්ම ජීවිතයේ නිවුණු සැනසුණු ජීවිතයක් බවට පරිවර්තනය කරන්නේ වර්තමාන ජීවිතේ. එහෙම නැතුව වර්තමාන ජීවිතයෙන් පලා ගිහිල්ලා වෙන කොහෙදි හරි ලබන එක නෙමෙයි නිවන. දිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා. එහෙමනේ බුදු පියාණන් වහන්සේ නිවන ගැන කියන්නේ. දිත්තේ ධම්මේ කියන්නේ මේ ජීවිතය. අපි මේ කතා කරන දැන් අපි ගත කරන ජීවිතය. ඒ ජීවිතේ ජරා ව්‍යාධි මරණ වලින් යුක්තයි. අප්පිය සම්පයෝගයෙන් යුක්තයි. පිය විප්‍රයෝගයෙන් යුක්තයි. ඉච්ඡා ලාභයෙන් යුක්තයි. මේ කියන ලද විවිධ සමාජ කණ්ඩායම් තුල ඉන්නේ එක්ක මවෙක් පියෙක්, එක්ක දූ දරුවෙක්, එක්ක ස්වාමි පුරුෂයෙක්, නැත්නම් භාර්යාවක්, එහෙම නැත්නම් යාළුවෙක්, මිත්‍රයෙක්, එහෙම නැත්නම් සේවා සපයන්නේ සේවාලාභියෙක්, එහෙම නැත්නම් ගුරුවරයෙක්, එහෙම නැත්නම් ශිෂ්‍යයෙක්, එහෙම නැත්නම් කල්‍යාණ මිත්‍රයෙක්. ඔය මොකක් හරි භූමිකාවක් ඇතුළේ ඉන්නවා. එහෙම නැත්නම් ඔය භූමිකා රාශියක ඉන්නවා. එකක දෙකකනේ. ඒක තමයි ජීවිතය. ඉතින් ඒක නිසා අන්න ඒක ඇතුලේ කොහොමද නිවන් දකින්නේ? නිවන් දකින්නේ ඉතින් අපි මුගක් වෙලාවට නිවන් දකින්න පුරුදු කරලා තියෙන ওই භූමිකාවලින් අයින් වෙලා කියලා නේ කියලා තියෙන්නේ. මව්පිය භාවයෙන් අයින් වෙන්න ඕන නිවන් දකින්න නම්. දූ දරු සබැඳියාවෙන් අයින් වෙන්න ඕන. ස්වාමි පුරුෂ භාවයෙන් අයින් වෙන්න ඕන නිවන් දකින්න නම්. භාර්යා භාවයෙන් අයින් වෙන්න ඕන නිවන් දකින්න නම්. හැබැයි බුදුබණේ නම් එහෙම කියලා නැහැ. හැබැයි පස්සේ බණවල එහෙම කියන්න පුරුදු වෙලා තියෙනවා. සේව්‍ය භාවයෙන් අයින් වෙන්න ඕන, සේවක භාවයෙන් අයින් වෙන්න ඕන, මිත්‍ර සම්බන්ධයෙන් අයින් වෙන්න ඕන. නෝ බුදුරජාණන් වහන්සේ එහෙම නෙවෙයිනේ කියලා තියෙනවා. මිත්‍ර භාවයෙන් අයින් වෙන්න කියලා නෙවෙයිනේ කියලා තියෙනවා. මිත්‍ර භාවයේ කල්යාණ මිත්‍ර භාවයට පත් කරගන්න කියලා නේ කියලා තියෙනවා. මව් භූමිකාවෙන් පිය භූමිකාවෙන් අයින් වෙන්න කියලා නෙවෙයිනි කියලා තියෙන්නේ. බ්‍රහ්ම ගුණ වලින් යුක්ත මවක් වෙන්න, බ්‍රහ්ම ගුණ වලින් යුක්ත පියෙක් වෙන්න කියලා නේ කියලා තියෙන්නේ. ඒ තුලනේ නිවන තියෙන්නේ. මව් භූමිකාවෙන් අයින් වීම, පිය භූමිකාවෙන් අයින් වීම තුල නෙවෙයි. එහෙම නේ දේශනාවේ තියෙන්නේ. එහෙම ඒකට ඒ සඳහා එහෙම වෙන්න නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් දේශනා කරලා තියෙන්නේ. මේකෙන් පලා යන්න නෙවෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරලා තියෙන්නේ. මේ තුල ඉඳගෙන එහි ඇති ගැටලු අයින් කරගන්න, වැරදි දෘෂ්ටි අයින් කර ගැනීම සම්මා දිට්ඨි, වැරදි සංකල්ප අයින් කරගන්න. ඕනෑම භූමිකාවට ඕනෑම කාර්යභාරයකට අදාළ වැරදි දෘෂ්ටි තියෙනවා. මිච්ඡා දිට්ඨි, ඒවා ඒක අයින් කරගන්න එක සම්මා දිට්ඨියට එන්න කියලා කියන්නේ ඒකයි. වැරදි සංකල්ප තියෙනවා, මිච්ඡා සංකල්ප. ඉතින් ඒකෙන් අයින් වෙන එක සම්මා සංකල්ප. ඕනෑම භූමිකාවක් ඕනෑම සමාජ කණ්ඩායමක් තුළ වැරදි වචන භාවිතයන් තියෙන්න පුළුවන්. මිච්ඡා වාචා, එකෙන් අයින් වෙලා නිසි වචන භාවිතයට එන්න සම්මා වාචා. ඒ වගේම වැරදි කායික ක්‍රියාකාරකම් තියෙන්න පුළුවන්. මිච්ඡා කම්මන්ත.
ඒවයින් අයින් වෙලා නිසි කායික ක්‍රියාකාරකම් වලට එන්නේ ඒ සමාජ කණ්ඩායම් තුළ ඒ භූමිකාව තුළ. වැරදි ජීවනෝපායන් තියෙන්න පුළුවන්. ඒවයින් ඉවත් වෙලා නිසි ජීවනෝපායට එන සම්මා ජීව. ඉතින් ඔතෙන්ට එන්න වෑයම් කරන්න. සම්මා වායාම. ඔය සඳහා නිතරම සිහිය තියාගන්න සම්මා සති. ඒ සඳහා සිත එකඟ කරගෙන තියාගන්න සම්මා සමාධි. ඉතින් ඕකනේ කියන්නේ. එහෙම නැතු මේ ජීවිතෙන් පලා යෑමක් ගැන නෙවෙයි කියන්නේ. එහෙම පලා යෑමක් ගැන කියන්න නම් බුදුරජාණන් වහන්සේට ඔය තරම් දේශනා කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයක් දේශනා කරන්න ඕනේ නැහැ. හරි ලේසියෙන් කියන්න පුළුවන්කම තියෙනවා ඕවෙන් ඔක්කොම අයින් වෙන්න කියලා. ඒක වළංගු නෑ. ඒක ඇත්ත නෙමෙයි. ඒක භූත தත්ත්වය යථා භූතේ නෙමෙයි. ඇත්ත தත්ත්වය නෙමෙයි. ඒක ඇති தතු නෙමෙයි. ඒක විකෘතියක්. ඒක ප්‍රායෝගික නොවන දෙයක් කරන්න බැරි දෙයක්. කරන්න බැරි දෙයක් ප්‍රායෝගික නොවන දෙයක් බුදුවරු දේශනා කරන්නේ නැහැ. කළ යුතු කළ හැකි දේ තමයි දේශනා කළ තියෙන්නේ. ඉතින් අපි ওই කාරණා මේ තේරුම් ගනිමින් ඉන්නේ. ඉතින් අර කල්යාණ මිත්‍රයා මගෙන් විමසූ ප්‍රශ්නේ ඇයි මේ එදිනෙදා ජීවිතයේ සංසිද්ධි කතා කරන්නේ කියලා. ඒව තුල තමයි දුක්ඛ දෝමනස්ස මතුවෙන්නේ. ඒව තුල තමයි අපට නිවනක් අවශ්‍ය වෙන්නේ. ඒ දේවල් තුල තමයි අපි නිවිල සැනසෙලා ඉන්නව. මේ ස්වයං පුරුෂයත් එක්ක මේ භාර්යාවත් එක්ක තමයි නිවිල සැනසෙලා ඉන්නව. මේ අම්මත් එක්ක මේ අප්පච්චිත් එක්ක මේ දූ දරුවොත් එක්ක තමයි නිවිල සැනසෙලා ඉන්නව. එහෙම නැතුව මේ දූ දරුවන්ගෙන් අයින් වෙලා එහෙමනේ අපිට නිවන උගන්වලා තියෙන්නේ. නිවන් දකින්න නම් මේ දූ දරුවන්ගෙන් නිදහස් වෙන්න ඕන කියලා. මේ අම්මලා තාත්තලාගෙන් නිදහස් වෙන්න ඕන. මේ ස්වාමි පුරුෂයාගෙන් නිදහස් වෙන්න ඕන, මේ භාර්යාවගෙන් නිදහස් වෙන්න ඕන. එහෙම තමයි නිවන් දකින්න බණ කියලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ නම් බණ කියලා තියෙන්නේ එහෙම නෙමෙයි. මේ අම්මා තාත්තා එක්ක, මේ දූ දරුවෝ එක්ක, මේ ස්වාමි පුරුෂයා එක්ක, මේ භාර්යාව එක්ක, මේ සේවියා එක්ක, මේ සේවකයා එක්ක, මේ ගුරුවරයා එක්ක, මේ ශිෂ්‍යයා එක්ක, මේ මිත්‍රයා එක්ක සම්මා දිට්ඨියෙන්, සම්මා සංකල්පයෙන්, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ගොඩනගාගෙන ජීවත් වෙනවා. ඒක තමයි නිවන. ඒක තමයි දුක්ඛ නිරෝධය. ඉතින් අපි නිවන තේරුම් ගත යුත්තේ, නිවන සාක්ෂාත් කර ගත යුත්තේ මේ විදිහට. ඉතින් ඒකයි අපි මේ ප්‍රායෝගික ජීවිතයේ පැතිකඩයන් මේ සාකච්ඡාවට කිට්ටු කරගෙන තියෙන්නේ. ඒවා අපි නිකන් නෙමෙයි බුද්ධ දේශනා ඇසුරෙන් ගත්තේ. මතුවටත් අපි බුද්ධ දේශනාවම තමයි ගන්න. අදත් මම බුද්ධ දේශනාවකට තවත් ඔය අපි සිංගාල සූත්‍රය නැත්නම් සිංගාලෝවාද සූත්‍රය අපි සාකච්ඡා මං හිතන්නේ 6කට විතර ගියා. අපි තවත් මේ වගේ බුද්ධ දේශනා ප්‍රායෝගික පැතිකඩයන් මතු කරපු බුද්ධ දේශනා මම ඉදිරියටත් ගන්න බලාපොරොත්තු වෙනවා. මේ ගත කරන ජීවිතේ, මේ වර්තමාන ජීවිතේ මේ අපි විවරණය කරන්න, අර්ථකථනය කරන්න වෙන දෙයක් නෙවෙයි. ඒක ඇතුලේ තමයි අපි නිවිල සැනසෙලා ඉන්නේ. ඉතින් අද මම තෝරාගත්ත දේශනාව අංගුත්තර නිකාය කියන කොටස ඔබ දන්නවා. අංගුත්තර නිකායේ සූත්‍ර පිටකයේ 4 වෙනි කොටස, දීඝ නිකායේ 5 වෙනි කොටස, මජ්ක්‍ධිම නිකායේ 2 වෙනි කොටස, සංයුත්ත නිකායේ 3 වෙනි කොටස, අංගුත්තර නිකායේ 4 වෙනි කොටස. අංග උත්තර. අංග කියන්නේ කරුණු කියන එකයි, කොටස් කියන එකයි. උත්තර කියන්නේ ක්‍රමයෙන් වැඩි වැඩි වෙනවට උත්තර කියන්නේ. එතකොට කරුණු එකිනෙක වැඩි වෙන විදිහට ධර්මයේ පෙළගස්සලා තියෙන කොටස, ඒ කියන්නේ ධර්ම කරුණු ක්‍රමයෙන් වැඩි වෙන ආකාරයට ධර්ම කරුණු පෙළගස්සලා තියෙන කොටස අංග උත්තර නිකාය. අංගුත්තර නිකාය. මේ විදිහට අපි ඒ නිකායට නැත්නම් ඒ ධර්ම කොටාස වලට ඇතුළත් සූත්‍රයක් අපි මෙහිදී අද සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙනවා. සමහර මේ සූත්‍රය හුඟ දෙනෙක් ශ්‍රවණය කරලත් ඇති. නමින් ඒ පත්තකම සූත්‍රය. අංගුත්තර නිකායේ තියෙනවා චතුක්ඛ නිපාත පාළිය කියලා ධර්ම කරුණු 4 දේශනා කරපු අවස්ථා තියෙනවනේ බුදුරජාණන් වහන්සේ කරුණු 4. ඒ 4 දේශනා කරපුවා වෙනම ගොනු කරලා තියෙන. ඒ ගොනුවට කියන්නේ චතුක්ඛ නිපාත පාළිකය.
එහි තියෙනවා ආපහුවේ වර්ග කරලා තියෙනවා. එහි තියෙනවා පත්තකම්ම වර්ගය කියලා එක. ඒ පත්තකම්ම වර්ගය තමයි පත්තකම්ම සූත්‍රය තුලත් වෙලා තියෙන්නේ. පත්තකම්ම වර්ගයේ මුලටම තියෙන සූත්‍රය. මේ වර්ගය හිම හඳුන්වලා තියෙන්නේ තේක. එතකොට මේ සූත්‍රයේ නම පත්තකම්ම. මේ සූත්‍රයේ අර්ථය පොඩ්ඩක් අපි මේ වචනාර්ථ පොඩ්ඩක් සැලකිල්ලට ගමු. කම්ම කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රියාවට බුදුදහම. එතකොට කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම කියලා කම්මයි සාමාන්‍යයෙන් තුන ත්‍රිවිධයි. ත්‍රිවිධාකාර ක්‍රියාව තුන් විදිහකින් කෙරෙනවා. කාය කම්ම කියන්නේ කය මූලික කරගෙන කරන ක්‍රියාතිය. කය මෙහෙවල කරන ක්‍රියාතිය. ඒවා කාය කම්ම කියනවා. වචනේ මෙහෙවල කරන ක්‍රියාකාරකම් තියෙනවා. ඒවට අපි වචී කම්ම කියනවා. ඊළඟට මනසින්ම මනසම මෙහෙවලමින් කරන ක්‍රියාකාරකම් තියෙනවා. වචන පිට කිරීමක්, කය මෙහෙවීමක් නැහැ. මනස මෙහෙවල මනසින්ම කරන ක්‍රියාකාරකම් තියෙනවා. ඒවට පාලි භාෂාවෙන් කියන්නේ මනෝ කම්ම කියලා. කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම. මේ තුනම එකට අරන් තමයි බුදුදහමේ කම්ම කියන්නේ. ඊළඟට මෙතන මුලින් වචනයක් තියෙනවා පත්ත කියලා. පත්තකම්. ඒක පත්ත කියන එකෙන් මෙතන අදහස් කරන්නේ නිසි, නිවැරදි, හරි, සුදුසු, යෝග්‍ය. ඔන්න ඔය අර්ථයේ එන්නේ. නිසි, නිවැරදි, හරි, සුදුසු, යෝග්‍ය කියන අර්ථ පත්ත කියන වචනේ තියෙනවා. එතකොට දැන් ඔබට පත්තකම්ම කියන වචනේ අර්ථය ගන්න, ඒ වචන දෙකේ අර්ථය ගන්න පුළුවන්. නිසි, නිවැරදි, සුදුසු, යෝග්‍ය, හරි කර්මය, ක්‍රියාව. ඒකයි. ඒකට ඇයි එහෙම දේවල් පත්ත කම්මයන් උගන්වන්නේ? පත්ත්‍ය කියලත් අපි ওই වචනේ පාවිච්චි කරලා දෙන. දැන් ඔය කසාය අරව මේවා කෑම බීම ගන්නකොට අපි කියන්නේ පත්ත්‍ය ආහාර, අපත්ත්‍ය ආහාර කියලා. පත්ත්‍ය මේ වචනේ අහලා තියෙනවා. පත්‍ය සහ අපත්‍ය. පත්‍ය කියන වචනේ අපි අහලා තියෙනවානේ. අපි කෑම කනකොට ඔය බෙද මහත්තුරු එහෙම බෙදකම් නියම කරපුවාම කියනවා මේ පත්‍ය ආහාර ගන්න, අපත්‍ය ආහාර ගන්න එපා කියලා. එතකොට එතන මේ පත්‍ය බය වචනේ අපි පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙන සංස්කෘත භාෂාවෙන් පත්‍ය. පයන්නයි, තයන්නයි, පයන්නයි, අල්තයන්නයි යන්සේ පාවිච්චි කරමු පත්‍ය. තාලි භාෂාවෙන් ඒක යන්සේ භාවිතා වෙන්නේ නැහනේ. පත්ත පයන්න, අල්තයන්න, තයන්න ඔක්කොම දන්ත ජකු අල්ප ප්‍රාණ. ඒකට පත්ත කියන එක ඔන්න දැන් තේරෙනවා. පත්‍ය කියන එක තේරෙන නිසා පත්ත තේරෙනවා. පත්‍ය කියන්නේ සුදුසු, යෝග්‍ය, අහිත කර නොවන කියන තේරුමනේ අර පත්‍ය ආහාර කියලා කිව්වේ. ඒ අර්ථයෙන්. එතකොට මෙතන පත්‍ය කම්ම නැත්තම් පත්ත කම්ම. සුදුසු, යෝග්‍ය, නිවැරදි, ගැළපෙන ක්‍රියාකාරකම් කියන. එතකොට මේ අපේ ජීවිතයේ කම්ම රාශියක් කියනවා. ඒක කියන්න බෑ කොච්චරද කියලා. එතකොට පත්‍ය කම්මේ තුල තමයි දුක්ඛ නිරෝධය. දුකෙන් මිදෙන්නේ අපි පත් කම්මේ. අපත්ත කම්මේද කියොත්, අපත්‍ය කර්මයට කියොත් දුක්ඛ සමුදය. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ පත්ත කම්මයක් උගන්වන්නේ. පත්‍ය කර්මයක් උගන්වන්නේ ඒ නිසා. අන්න ඒ විදිහට. එතකොට අපි බලමු මේ සූත්‍රය. පත්ත කම් තින් සූත්‍ර නිදානයක් තියෙන පොඩි සූත්‍රයේ මුලින්ම කෙටියෙන් තියෙන අතකෝ අනාථ පින්ඩිකෝ ගහපති යේන භගවා තේනුපසංකම් උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදී ඒකමන්තං නිසින්නම්කෝ අනාථ පින්ඩිකං ගහපතින් භගවාය තදෝච. ඕක තමයි සූත්‍ර නිදානය. මේ දේශනාව කවුද කළේ, කාටද කළේ, කොයි වෙලාවේද කළේ කියන කාරණේ මේකේ සඳහන් වෙලා තියෙනවා. භගවායේ තදෝච භාග්‍යතුන් වහන්සේ තමයි මේක දේශනා කළේ. කාටද? අනාථපිණ්ඩිකං ගහපති. අනාථපිණ්ඩික ගෘහපතියට. කොහේදිද? ඉතින් බොහෝ වෙලාවට මෙතන තැන නම් සඳහන් වෙලා නැහැ.
ඉතින් අපිට හිතා ගන්න වෙනවා අනාථපිණ්ඩිකස්ස ආරාමයේ කියලා. කොයි වෙලාවෙද එක්තරා අවස්ථාවක් ගහපති යේන භගවා තේන උපසංක භාග්‍යතුන් වහන්සේ යම් තැනකද එතෙන්ට පැමිණිලා උපසංගමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒක මන්තන්නේ ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට මහත්සේ ගරු බුහුමන් සහිතව වන්දනා කරලා එකත් පසක ඉඳගත්. අන්නේ වෙලාවේ භගවා භාග්‍යතුන් වහන්සේ මේ කාරණා නැත්තම් මේ පහත දැක්වෙන පත්ත කම්මය ගෘහපතියට දේශනා කළා. ඉතින් ගහපති කිව්වම විශේෂයෙන් කියවෙනවා මේ ගෘහස්ත ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා. ගහපතියක් ගහපතියෙක් හෝ ගහපතිනියක් වුණාම බොහෝ වැඩ කටයුතු වලින් යුතුකම් වගකීම් රාජකාරි වලින් යුක්ත ජීවිතයක් ගත කරන. පබ්බජිතල වගේ නෙමෙයි ගහපතිලා. ආගේ ජීවිතේ ටිකක් ටිකක් නෙමෙයි බොහෝ සෙයින් කාර්ය බහුලයි වැඩ බහුලයි. නේද? සමහර විට මේ ධර්ම සාකච්ඡාව ඇතුළෙම අපිට එක එක දේවල් කතා කරනවා ඇහෙන. නේ? ඉතින් ඒකෙන් කියවෙන්නේ මොකද්ද? අපි නම් ඒව තේරුම් ගන්න ඒක ඒ ගෘහ ගහපති ජීවිතේ ගහපති ගහපතිනි ජීවිතේ ඔහොම තමයි. ඉතින් එතන තමයි ඒක ඇතුලේ තමයි අපේ නිවන අවශ්‍ය වෙන්නේ. ඉතින් මේක ගහපති ගෘහස්ත ජීවිතය ඉලක්ක කරගෙන ගෘහපතියෙකුට ගුවට ගෘහපතිනියටත් මේක එසේම අදාළයි. එවැනි දේශනාවක් මේක. ඉතින් ඔන්න මේ දේශනාව පටන් ගන්න බුදුරජාණන් වහන්සේ ගහපති කියලා අමතලා ගහපති ඉමේ චත්තාරෝ ධම්මා මෙන්න මේ කරුණු හතර ඉට්ටා කන්තා මනාපා දුර්ලභා ලෝකස්මි මේ ලෝකේ මේ ලෝකේ කිව්වම ඒකෙන් අදහස් කරන්නේ මේ ජීවිතය කියන එකයි. මේ ජීවිතයේ මෙන්න මේ කරුණු හතර දුර්ලභා දුර්ලභයි. නමුත් ඉට්ටා කන්තා මනාපා ඉෂ්ටා කියලා කියන්නේ ඉෂ්ට කරගන්න ඕනකම තියෙනවා. මනාපා කියන්නේ කැමති. කාන්තා කියන්නේ හරිම කාන්තිමත් නැත්නම් හරිම හොඳයි. හරිම හොඳ කවුරුත් කැමති වෙන ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන කරුණු හතරක් තියෙනවා. හැබැයි දුර්ලභයි. කතමේ චත්තාරෝ කතං ඉමේ චත්තාරෝ ඉමේ චත්තාරෝ කත මේ හතර මොනවාද ඔන්න විස්තර කරමු. පළවෙනි එක භෝගාමේ උපජ්ජන්තු සහ ධම්මේ නාති අයම් පඨමෝ ධම්මෝ ඉට්ඨෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්සින. භෝග ඔන්න දැන් අපේ ප්‍රායෝගික ජීවිතේට එනවා. භෝග කියන පාලි වචනෙන් මොනවාද අදහස්? සාමාන්‍ය මේ සිංහල භාෂාවේ නම් භෝග කිව්වම මේ මහ පොළොවේ වවන ගහ කොළවලට නැත්තම් ඔය එළවලු පළතුරු ගොයන් ආදී දේවල්වලට භෝග කියන පුරුදු වෙලා තියෙනවා. ඒක නෙමෙයි. භෝග කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ පවත්වා ගැනීමට අවශ්‍ය කරන දේවල්. සමහර විට ඒ ධන ධාන්‍ය වස්තුව ඉඩකඩම් වෙන්න පුළුවන්, ගේ දොර වෙන්න පුළුවන්. ආහාර පාන නිවාස ඇඳුම් බෙහෙත් ආදී මේ සිව්පසය මූලික වශයෙන් ඊළඟට එතනින් එහාට ගිහිල්ලා ඉතින් පුද්ගල සම්බන්ධතා සමාජ සම්බන්ධතා පිරිස ඒ අයත් ඕනනේ ඒවත් භෝගවලට තමයි අයිති වෙන්නේ. එතකොට මෙන්න මේ ජීවිතයක් පවත්වාගෙන යාමට අවශ්‍ය කරන භෞතික වූද අභෞතික වූද ඌමනාකම් ටිකට භෝග කියන හැම කෙනෙක්ම ඉට්ටා ඒව බලාපොරොත්තු වෙනවා නේද? ඒ භෝග ඉෂ්ට කරගන්න නැත්නම් උපයාස අපයා ගන්න කවුරුත් බලාපොරොත්තු වෙනවා නේද? එහෙම නැද්ද? බලාපොරොත්තු වෙනවා. ඇයි ඒක? අපේක්ෂා කරන දෙයක්. අපේක්ෂා කරන දෙයක් අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා. මනාපා කවුරුත් කැමති. මේ ජීවිතයක් පවත්වාගෙන යන්න අවශ්‍ය කරන දේවල් කායික පහසුව සඳහා මානසික සහනය සඳහා සතුට සන්තෝෂය තියාගන්න කායික නිරෝගී බව පවත්ව ගන්න කය පවත්ව ගන්න අවශ්‍ය කරන දේවල් තියෙනවනම් ඒවට කවුරුත් මනාප කවුරුත් ඒව බලාපොරොත්තු වෙන.
කාන්තා. ඒ ඉතින් ජීවිතේ ප්‍රබෝධයට ප්‍රමෝදයට සතුටට හේතු වෙන. ඉත්තා කාන්තා මනාප. භෝගා. නේ? බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් දුර්ලභා කිව්වේ මොකද මෙතන? දුර්ලභා ලෝකස්මින් කිව්වේ. අර ඉත්තා කාන්තා මනාප ගතිය ස්වභාවිකයි. භෝග ගැන. නමුත් මෙතන දුර්ලභ කාරණේ මොකද්ද? භෝගාමේ uppajjantu saha dhamme naati ayam patamo dullabo lokas. කවුරුත් මේ බලාපොරොත්තු වෙනවා, කැමති වෙනවා, හැමදෙනාගේම සතුටට හේතු වෙන දෙයක්, සහනයට පහසුවට හේතු වෙන දෙයක් භෝග. හැබැයි ඒක saha dhammeena දැහැමි භවෙන් යුක්තව uppajjantu උපයා ගන්න එක, සම්පාදනය කර ගන්න එක දුර්ලභ. දුර්ලභ ලෝකස්මි. ලෝකේ දුර්ලභයි. දුර්ලභ කාරණයක්. ඔන්න පළවෙනි කාරණය. ඇයි අපි මේ කාරණේ ගත්තේ? මේක මේ නිවන් මගට කොහොමද සම්බන්ධ වෙන්නේ? නිවනට සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන් මේ භෝග පිළිබඳ වැඩපිළිවෙලේ තමයි අපි හැමෝම ඉන්නේ. භෝග. ඉතින් උපයනවා, උපයන්න සැලසුම් කරනවා. බොහෝ වෙලාවට උපය ගත්තයින් පස්සේ භෝග මොකද කරන්නේ? ඊට ඉතිරි ටිකත් පල්ලෙහාට කියවෙනවා. ඉතින් පළවෙනි දේ තමයි භෝග උපයන උත්සාහ කරනවා, සැලසුම් කරනවා. ජීවිතයට අවශ්‍ය කරන දේවල්, අවශ්‍ය කරන දේවල් තමයි මේ ඥාති මිත්‍රයන් සමග ගනුදෙනුවත් ඒකනේ. ඥාති කියන්නේ භෝගයක් තමයි. කොටින්ම මේ පරිභෝජනය කරන ජීවිතේ පවත්වාගෙන යෑමේදී පරිභෝජනය කරන්නා වූ සියලුම දේ භෝග කියලා. පරිභෝජනය කරනවා කියන එක තේරෙනවනේ අපි හැමෝට. පරිහරණය කරනවා, භාවිතා කරනවා, පාවිච්චි කරනවා කියන එක. දැන් ඥාති මිත්‍රාදීන් කියන්නේ පරිභෝග වස්තුව, පාරිභෝගික වස්තුව. ඒක අපි ඒ අය ආශ්‍රය නිශ්‍රය කරනවා මොකටද? අපේ ජීවිතේ පවත්වාගෙන යන්න. ඉතින් එහෙම හොඳට බලන්න. අපේ ජීවිත පැවැත්මට කිසියම් උපකාරයක් නොවන කෙනෙක් අපි ආශ්‍රය කරනවද? ආශ්‍රය කරන්නේ නැහැ. ඇයි? අවශ්‍ය නැහෙනි. එහෙනම් එයා පරිභෝජනේ වෙන්නේ පාරිභෝගික වස්තුව භෝගයක් නෙවෙයි. එහෙම අපේ ජීවිතේට අවශ්‍ය නොවන ද්‍රව්‍ය භාණ්ඩ වස්තු අපි ගන්නවද? ඒත් නැහැ. ප්‍රයෝජනයක් නොවන පුද්ගලයව ආශ්‍රය නිශ්‍රය කරනවද? ඒත් නැහැ. ඒකයි සබත්. ඉතින් අපි ජීවිතේ සොයන්නේ, විමසන්නේ, උපයාසපයා ගන්න සැලසුම් කරන්නේ මේ භෝග පරිභෝජනය කරන දේවා. ඉතින් අපි ඕකෙනේ නිරත වෙලා ඉන්නේ. කවුරු බොරු නෙමෙයි. ඉතින් ඔය වැඩේ ඇතුලේ තමයි දුක එන්නේ, හිත කෙලෙසෙන්නේ. නේ? වැරදි චර්යාවන් වලට යන්නේ. අන්න දුකමත් වෙන්නේ ඕක ඇතුලේ. අපි කරන්නේ ඔය වැඩේ. භෝග uppajjantu උප්පාද කරනවා. ඉතින් දුක ඇති වෙන්නේ මේක අදම්මේන සහ අදම්මේන. මොන දුක්ඛ සමුදය වෙන හැටි. දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවන්ති. කොතනද ඒක හටගන්නේ? මේ භෝග උපයන්න ගිහිල්ලා ඒක අධම්ම පැත්තට ගියා. දුක්ඛ දෝමනස්ස උපායාස නිරුද්ධಂತಿ. නිරෝධ වෙන්නේ කොතනද? මේ භෝග උපයන කාර්යයේදී සහ ධම්ම වුණා. හැබැයි මේක දුර්ලභ කාරණයක් කියලා කියන. දුර්ලභ කියන්නේ බොහොම කලාතුරකින්, බොහොම කලාතුරකින් සිද්ධ වෙන දෙයක් කියලා කියන බුදුරජාණන් වහන්සේ. මොකද්ද මේ භෝග පිළිබඳ ක්‍රියාකාරකම? දැහැමිව කරනවා කියන කාරණා. දැහැමිව භෝග උපයනවා කියන එක කවුරුත් කැමති. භෝග උපයන්න ඉට්ටාකන්තා මනාප. නමුත් සහදම්මේන දැහැමිව මේ කාර්ය කරනවා කියන එක දුර්ලභ දෙයක්, අමාරු දෙයක්, දුෂ්කර දෙයක්, අපහසු දෙයක්. ඇයි? ලෝකේ හැඩ ගැහිලා තියෙන. අපි ජීවත් වෙන ජීවන වටපිටාව සංවිධානය වෙලා තියෙන, සැලසුම් වෙලා තියෙන.
ප්ලෑන් වෙලා තියෙන ඕගනයිස් වෙලා තියෙන මේ පැත්තට නෙමෙයි. හොඳට කල්පනා කරලා බලන්න. මේ භෝග උපයන්න හොඳට සැලසුම් වෙලා තියෙන ප්ලෑන් වෙලා තියෙන සංවිධානය වෙලා තියෙන ඕගනයිස් වෙලා තියෙන බලන්න මේ ප්ලෑනින් වල සංවිධාන වල ඕගනයිසේෂන් වල කොහොමද කියලා මේ සහදම්ම ස්වභාවය තියෙනවා. එහෙනම් සහදම්ම දැහැමි බව සහිත සහිත කියන එකයි සහ කිව්වේ. දැහැමි බව සහිතද දැහැමි බව රහිතද? බොහෝ වෙලාවට දැහැමි බව රහිතයි. එතකොට මොකද වෙන්නේ? එතකොට දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ත අප්‍රමාණ දුක් දෝමනස් විහෙස කර තත්වයන් හටගන්න දුක ඇති. එහෙනම් මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ දුකින් මිදීමේදී. දුකින් මිදීමේ ප්‍රතිපදාව මොකක්ද? සහ ධම්මේන භෝගා uppajjanta. අපි කවුරුත් භෝග උපයනවා. මේ පැවිදි වෙච්ච අපිත් එහෙම. පැවිදි වෙච්ච අපිටත් චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය ඕනේ සිව්පසයක් කියලා තියෙනවා. ඉතින් ඕක උපයනවා අපි. ඉතින් ඒක සහ ධම්මේ. අධම්මේන කරොත් දුක. සහ ධම්මේන දැහැමින් කරොත් ඒක දුක්ඛ නිරෝධය. එහෙනම් මේ පෙන්වන්නේ සත්‍ය දෙකක්. මොකද්ද? සමුදය සත්‍ය සහ නිරෝධ සත්‍ය. මේකේ මාර්ගයක් කියලා ඉදිරියට බුදුරජාණන් වහන්සේ අපි බලමු. මොකද්ද මාර්ගය කියලා? පළවෙනි කාරණේ භෝගාමී uppajjantu saha dhamme. දැහැමිව දුකක් නැතුව දුක කියන දේ නැතුව භෝග ඉපයීම. දුර්ලභ වැඩ, දුෂ්කර වැඩ, අමාරු වැඩ. දෙවෙනි කාරණේ අයන් ဒුතියෝ ධම්ම. මොකද්ද දෙවෙනි කාරණේ? අර පළවෙනි කාරණේත් එක්කමයි හැබැයි කිය දේශනා කරන්නේ. භෝගේ ලද්දා සහ ධම්මේන දැහැමින් භෝග උපයාගෙන යසෝමේ ආගච්ඡතු සහඥාතිහි සහ උපජ්ජායේ. යස කියන්නේ අපි ඔබට සිංහලෙන් කියන්නේ යස කිව්වම කීර්තිය වගේ. කීර්තිය කියලා තමයි අපි ඔබට කියන්නේ. දොසක් දෝෂාරෝපණයක් චෝදනාවක් නින්දාවක් අපහාසයක් නොලබා කියන අර්ථය. එහෙම ජීවත් වෙන්න ලැබෙනවනම් කාගෙන්වත් දොසක් දෝෂාරෝපණයක් නින්දාවක් අපහාසයක් චෝදනාවක් නොලබා ජීවත් වීම යන්නේ තත්වේ යසෝ කියලා කියනවා. කවුරුත් ගරු බුහුමන් කරන ಗುಣ කියන ಗುಣ වන්නන තත්වය යසෝ කියලා කියනවා. යස යස අයස කියලා දෙකක් තියෙනවනේ. එතකොට යසෝමේ ආගච්ඡතු අනේ මට කාගින්වත් දොසක් දෝෂාරෝපණය නැතුව චෝදනාවක් නැතුව බැනඬ ගැසීමක් නැතුව අවමානයකට අපහාසයකට නින්දාවකට ගැහැටයකට සමාජීය වශයෙන් පත් නොවි ඒක එතන සමාජ කණ්ඩායම පෙන්වන්නේ. ඥාති උපජ්ජාය මේ දෙකේ වෙනසක් තියෙනවා. සහ ඥාතිහි සහ උපජ්ජායහි කියලා. ඥාති කිව්වම අපි දන්නෝ ඥාතිින්ගෙන් දෝෂාරෝපණේ ඉන්න පුළුවන් නොඑක් විදියට. ඥාති කිව්වම අපි දන්නෝනේ කවුද කියලා? අප වටා සිටින සාම්පුරුෂයාගේ භාර්යාවගේ ඉඳලා ඔක්කොම ඥාතිනේ. දූ දරුවෝ ඥාති, අම්මා තාත්තා ඥාති. තවත් ඉතින් ওই අම්මා තාත්තගේ પરම්පරාවේ දූ දරුවන්ගේ පරපුරවල සාම්පුරුෂයාගේ પરම්පරාවේ ඥාතිින්ගේ પરම්පරාව. ඔය ඒරෝම තමයි ඥාති කියන්නේ. තමන් ඇර තමා හා සම්බන්ධ වී සිටින සේසු සියලුම අයගේ පරම්පරානුගත මනුස්ස වැලට ඥාති කියන. ඉතින් ඔබත් එක්ක අපි සම්බන්ධ නැද්ද? සම්බන්ධයි. බලන්නකො කොච්චරවත් කරන්නේ ඔයගොල්ලොන්ගේ වැඩනේ. නේ? මේ ඥාති වැල ඕකෙන් බැහැර වෙලා තියෙනවද කවුරක්ද? බුදුහාමුදුරන්වත් බැහැර වුණේ නැහැ. බුදුහාමුදුරුවෝ සාක්‍ය ජනපදයේ පැත්තේ වඩිනවා. ඉතින් මේ ශාක්‍යයන්ගේ මෝඩකම් අඥානකම් වලට ටිකක්
අවවාදයක් අනුශාසනාවක් කරන්නේ. ඥාති දියෝග ස්වභාවික දෙයක් නේ, ඇත්ත තත්ත්වයක්. ඇති තතුව ඇත්ත තත්ත්වයක් ඒ. මේ ඥාතීන් සමග ගනුදෙනු. භෝග උපයනේ ඔබ බොරු නේ. දීතේ ඇත්ත තත්ත්වය. සහ ඥාතීහි ඥාතීන් සමග සහ උපජ්ජායේහි කවුද උපජ්ජාය කියන්නේ? තමන්ගේ ජීවිතයට නිවැරදිව මඟ පෙන්වන අය. නිවැරදිව පුරුදු පුහුණු කරයි. අපි අර කලින් සාකච්ඡාවේදී කිව්වේ ආචාර්ය කියන වචනයක්, ආචාර්ය උපජ්ජාය කියන වචන දෙකක් අපේ ධර්මයේ පෙන්වන. උපජ්ජාය කියන්නේ ළඟ ඉඳගෙන, සමීපයේ ඉඳගෙන හරි දේ, නිවැරදි දේ, යහපත් දේ පුරුදු පුහුණු කරන කෙනා. ඉතින් අපේ ජීවිතේ නිතරම ඉන්න හැම තැනතිම උපජ්ජාය කෙනෙක්. ළඟ ඉඳගෙන හරි දේ, නිවැරදි දේ, යහපත් දේ පුරුදු පුහුණු කරන කෙනෙක් ඉන්නවා. රස්සාවට ගියත් ඉන්නවා. අපි හිතමු අපි මේ ලොකු මහත් වෙලා ජොබ් එකකට ගියා කියලා. රස්සාවකට. එතන ඉත උපජ්ජාය කෙනෙක් ඉන්නවා. ඒ අලුතෙන් රස්සාවට ආපු කෙනාට ඒක හරියට නිවැරදිව යහපත් විදිහට කරන විදිහ උගන්වන කෙනෙක් ඉන්නවා. අපි රස්සාවට යන්නේ රස්සාවක ඉගෙනගෙන නෙමෙයි. ගිහිල්ලා එතෙන් දින ඒක ඉගෙනග උපජ්ජාය කෙනෙක් කියලා. ඉතින් අන්‍යයන්ගෙන් අයා ඉදිරි අපකීර්තියටපත් නොවි. ඥාතින් ඉදිරි අපකීර්තියටපත් නොවි. අයස තත්ත්වයටපත් නොවි ජීවත් වෙන්න පුළුවන් නම් ඒක කවුරුත් කැමතිනේ. ඉත්තාගන්තා මනාප අපේක්ෂා කරනවා, කැමති වෙනවා. හරි හොඳයි. එහෙම වෙන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ කියනවා දුර්ලභ ලෝකස්මි. ඒකත් බොහොම දුර්ලභ කාරණයක් නේ. ඉතින් එතකොට ඒ සඳහාත් මාර්ගය මොකද්ද කියලා පස්සේ කියයි. අපි එතෙන්ට ආපුවම බලමු මාර්ගය මොකද්ද කියලා. හැබැයි තින් සහඥාති සහ උපජ්ජායෙහි දැහැමිව කටයුතු නොකරොත්, කීර්තිමත් විදිහට කටයුතු නොකරොත් එතන දුක ඇති වෙනවා. අප කීර්තිමත් වුණොත් එතන දුක ඇති වෙනවා. ඒක නිසා කීර්තිමත්ව චෝදනා දොස්පාරොස් අහන්නේ නැතුව ජීවත් වීමයි මෙතන කතා කරන්නේ. ඊළඟට මේ දෙවෙනි කාරණේ, තුන්වෙනි කාරණේ තතියෝ ධම්මෝ. තුන්වෙනි කාරණේ මොකද්ද? ඉට්ටෝ කන්තෝ මනාපෝ. කවුරුත් කැමති වෙන, අපේක්ෂා කරන හොඳ තත්ත්වයේ තුන්වෙනි කාරණේ මොකද්ද? දුර්ලභෝ ලෝකස්මින්. ඒකත් බොහොම දුර්ලභයි. මොකද්ද? චිරං ජීවාමි දීගමායුම් පාලේමි. කවුරුත් එක්කද? සහඥාතේහි සහ උපජ්ජායේ. කොහොමද? භෝගේ ලද්දා සහ ධම්මේ. අන්න අරවත් ඇතුව සහ ධම්මේන භෝගේ ලද්දා. දැහැමිව ජීවිතයට අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරගෙන ඊට පස්සේ සහඥාතේහි සහ උපජ්ජායේහි තමන්ගේ ඥාතීන් සහ තමන්ට ගුරුහරුකම් දෙන, උපදෙස් දෙන අපි ගුරුවරු කියමු. ඒ ගුරුවරුන් කියන අයගෙන් දුස්පරස්සහන් නැතුව ඒ අය මැද්දේ අපකීර්තියටපත් නොවි චිරං ජීවාමි දීගමායුම් පාලේ. බොහෝ කාලයක් ජීවත් වීම. ඒකට අපේක්ෂා කරන්නේ නැද්ද මිනිස්සු? මේ චිරං ජීවාමි කියන එකට ආයුෂ පාලනය කරගන්න කැමති වෙන්නේ නැද්ද? දීර්ඝායුෂක් ලබා ගන්න කැමති වෙන්නේ නැද්ද? කැමති කවුරු? ඒක බොරු නෙමෙයි. ඒක ඇත්ත තත්වයක්. බොහෝ කල් ජීවත් වීමට කැමති වීම ඇත්ත තත්වයක්. සීල සත්වයන්ට පොදු කාරණයක්. ඒක යථා භූතයක්. ඇති තත්වයක්. මේ කතා කරන්නේ ඇත්ත තත්වයන්. ඇති තත්ව දැහැමිව භෝග උපය ගන්න කවුරුත් කැමති වෙනවා. තමන්ගේ ඈහැදෑයෝ ගුරුහරුකම් දෙන අය මැද්දේ අපකීර්තිමත් නොවි ජීවත් වෙන්න කවුරුත් කැමති. සහඥාතීහි සහ උපජ්ජායේ. ඒ වගේම දීගමායුන් බොහෝ කාලයක් ජීවත් වෙන කවුරුත් කැමති නේ. බලන්න කොච්චර බේත්තේත් හොයනවද,
ලෙඩ රෝග එනකොට කොච්චර ඒවා පාලනය කරගන්න මහන්සි වෙනවද? ආයු පාලනය කරනවා කියන්නේ ඒකනේ. දීගං ආයුම් පාලේමි. බොහෝ කලක් ආයුෂ පවත්වාගෙන යෑම. කවුරුත් කැමති වෙන කොච්චරනම් වැඩ කරනවද බලන්න. හැම දෙයකම කල් පැවැත්ම බොහෝ කාලයක් පවත්ව ගන්න උත්සාහ කරනවා. ඇහැට කණ්ණාඩියක් දාලා කාචයක් දාලා මොකද මේ කරන්නේ? ආ නැහැ ආයුෂ ආයු වැඩි කරගන්න උත්සාහ කරන. ඔකට කැමති නැද්ද? ඔකට උත්සාහ කරන්නේ නැද්ද? කරනවා. ඉට්ටා කන්තා මනාපා ඉට්ටා අපේක්ෂා කරනවා. මනාපා කැමති. කන්තා ඒක ලොකු සහනයක්. බොරුද? ඇත්ත. බුදුහාමුදුරු බොරු කියන්නේ ලෝකේ ඇත්ත ධර්මතා මේ කියන්නේ ස්වභාවික දේවල්. කවුරුත් චිරං ජීවාමි දීගමායුම් පාලේමි. බොහෝ කල් ජීවත් වෙන්න ඕන කියලා ආයුෂ පාලනය කරගන්න. හැබැයි ඒකත් දුර්ලභයි. දුර්ලභයි. ඒක කරගන්න පුළුවන්. ඒකට මග පසුවට කියන. ඔය තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ චතුත්ථෝ ධම්මෝ ඉට්ඨෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්. මෙන්න හතරවෙනි කාරණේ. මේ ලෝකේ මේ ජීවිතයේ කවුරුත් අපේක්ෂා කරන කවුරුත් කැමති වෙන බොහෝම සතුටුදායක මේ කන්තෝ කියන වචනේට සහනශීලී සතුටුදායක කියන අර්ථය තමයි තියෙන්නේ. කවුරුත් කැමති වෙන කවුරුත් මනාප වෙන ජීවිතයේ සහනශීලීත්වයට පත් කරන හතරවෙනි කාරණේ මොකක්ද? කවුරුත් කැමති වෙන චතුත්ථෝ ධම්මෝ. අර මුල් තුනත් ඇතුළත්ව හැබැයි තුනත් ඇතුළත්වයි නිතරම කියන්නේ මොකද්ද? කායස්ස බේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජාමි තී අයං චතුත්ථෝ ධම්මෝ. උගදෙනෙක් ගෙහෙම බලාපොරොත්තුවක් තියනවා නේද? කායස්ස බේදා පරම්මරණ. කය බිඳි මරණයට පත්වීමෙන් පසු මරණ අපරං. මරණ අපරං කියන එකනේ. මේක කායස්ස බේද. කය බිඳි මරණයට පත්වීමෙන් පසු කායස්ස බේද මරණ අපරං. ඔන්න එහෙමත් එකක් උගදෙනෙක්ගේ තියෙනවා. මොකද්ද මරණ අපරං? මොකද්ද බලාපොරොත්තු වෙන්නේ එතනින් පස්සේ? සුගතින් සග්ගං ලෝකං උපජ්ජාමි. අනේ දුගතියකට දුක් විඳින තැනකට නම් යන්න බෑ. සග්ගං ලෝකං උපජ්ජාමි. මේ සැප තියෙන තැනක උපදින්න ලැබේවා. එහෙම නැද්ද? එහෙම තියෙන. ඉතින් ආර්ය මාර්ගයට ගියපු අපි නම් නිවන ඉලක්ක කරගත්ත අපේ නම් සුගතියට යන ඉලක්කයක් නැහැනේ. සුගතියට හෝ දුගතියට සග්ග ලෝකයට හෝ අපායට යන්න අපේ අදහසක් නැහැ. දෙකම ආපහු සංසාරයට යෑමක් නේ තියෙන්නේ. නමුත් සාමාන්‍ය මිනිසයා තුළ මරණයෙන් පස්සේ සුගතින් සග්ගං ලෝකං උපජ්ජාමි කියන අපේක්ෂාව තියෙනවා. විශේෂයෙන් මේ ඉස්සරහා ඉන්න ගෘහපතියා කවුද? අනාථපිණ්ඩික. එයාගේ නිවන් දැකීමේ අපේක්ෂාවක් තිබ්බේ නැහැ. බුදුහාමුදුරුවෝ නිවන් දකින්න බණ කියලා තියෙන ගොඩාක් අනාථපිණ්ඩිකට. ඉතින් අනාථපිණ්ඩිකගේ එහෙම අදහසක් තිබ්බේ නැහැ. මේ කොච්චර බුදුහාමුදුරුවෝ ආශ්‍රය කෙරුවා එහෙම තමයි සමහර අය. ඒක නිසා සෝවන්වත් උනේ නැහැ. සෝතාපන්නවත් උනේ නැහැ. ওই අන්තිම සූත්‍රයේ එක තැනක මේ සෝතාපට්ඨියංග තමන් දන්නවා කියන කියලා තියෙනවා. සෝවන් වෙන ක්‍රමේ දන්නවා. ඒක දැනගදී අහනවා මරණසන්න වේලාවෙදී. සූත්‍ර මට මතක විදිහට 18ක් සූත්‍ර පිටකයේ තියෙන අනාථපිණ්ඩිකට බුදුහාඳුර ඍජුවම දේශනා කරපු මේ විදිය. හැබැයි එයා එකකින් වැඩක් ගත්තේ නැහැ. බුදුහාමුදුරන්ට ගෞරවයෙන් උපස්ථාන කරේක ඇත්ත. බොහොම භක්තිමත් බුදුහාමුදුර කෙරෙහි සංඝයා කෙරෙහි බොහෝ සෙයින් භක්තිමත්. බරපතල කැපකරුවෙක්. මම හිතන්නේ මුළු ජීවිතේම කැප කරලා හිටිය තමන්ගේ ධනේ වස්තුවත් කැප කෙරුවා. මොකටද? බුද්ධෝපස්ථානයේට සංඝෝපස්ථානයට. කොයි වෙලාවෙත් ජේතවනාරාමයට ආවේ නිතරම තමන් හදලා දීපු පන්සලට එනවා.
පන්සලේ සංඝයා ඉන්නවා නම් බුදුහාමුදුරු ඉන්නවා නම් කැමති. කොයි වෙලාවෙ ආවත් එන්නේ මොනවා හරි අරගෙන. ඔය චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පත්‍ය හතරෙන් එකක් අරගෙනම තමයි කොයි වෙලාවෙත් එන්නේ. ඉතින් ඔය සමහර දේශනාවලදී ඒක බුදුහාමුදුරු කියනවා යාට. තමුන්නාසිරින් කොයි වෙලාවෙ ආවත් මොනවා හරි අරගෙන නේ ඉන්නේ සංඝයාට කියලා. ඉතින් ඔහෝ ඕවා ගෙනාවට නම් මදි මහත්යෝ කියලා කියලා තියෙන බුදුහාමුදුරු. කියල නිවනට මග කියලා තියෙනවා. නමුත් එයා ඒක ගත්තේ නැහැ. එයාගේ තියෙන්නේ නැති මේ සුගතින් සග්ගං ලෝකං uppajjanti. මරණයෙන් පස්සේ තමයි දැනුත් තමන් සිටුවරයෙක් නේ. කාමභෝගියෙක් නේ. ඉතින් කාමභෝගීන්ට හිතෙනවා මීට වැඩිය කාමභෝගී තැනක් අල්ලගන්න. එහෙම හිතෙන. භව තණ්හාව කියලා ඒකට කියන්නේ අපි. ඉතින් භව තණ්හාව තියෙන්නේ නැති. ඉතින් ඒක නිසා බුදුරජාන් වහන්සේ එයාට කිව්වා සුගතින් සග්ගං ලෝකං uppajjati. එයාගේ හිතේ තියෙන්නේ නැති. ඊට වඩා හොඳ සැප සම්පත් තියෙන කාමභෝගී. හැබැයි ඒක දුර්ලභයි. දුර්ලභෝ ලෝකස්මි. ඒක දුර්ලභ දෙයක්. හුඟක් අය මේ ජීවිතේ සැප සම්පත් එකක් මොන හරි ටිකක් ලැබිලා ඊළඟට ලබා ගන්නේ දුගතිය. ඇයි? අර සැප සම්පත් වලින් ධන ධාන්‍ය වස්තු වලින් කරන්නේ පව් වැඩ අකුසල් වැඩ යහපත්ද. හැබැයි ආර්ය ශ්‍රාවකයෝ වුණාම දන්නවා තමන් උපයාගෙන තියෙන භෝගයේ පත්ත කම්ම කරන හැටි. හරි දෙයට යොදන හැටි. නිසි දෙයට, නිවැරදි දෙයට, පත්‍ය දෙයට, සුදුසු දෙයට යොදන හැටි දන්නේ. මේක දන්නේ නැති එක්කෙනා ඉතින් ඒකෙන් කරගන්නේ අන්තිමට ඒකෙන් ලබා ගන්නෙ සුගතියං සග්ගං ලෝකං සුගතින් නෙවෙයි. දුගති. දුගතින් අපායං විනිපාතං නිරයං uppajjanti. සුගතින් සග්ගං ලෝකං uppajjanti නෙවෙයි. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේක පෙන්වන දුර්ලභෝ ලෝකස්මි. මොන හතරවෙනි කාරණ. මරණයෙන් පසු. කායස්ස බේදා මරණා අපරං. මරණා පරං. කය බිඳි මරණයට පත්වීමෙන් පසු. සුගතින් සග්ගං ලෝකං. යහපත් ගති ඇති සැප ඇති තැනකට යෑම. දුර්ලභයි කියන්නේ. ඉතින් නිවන් දැකීම කොච්චර දුර්ලභදනේ. සුගතින් සග්ගං ලෝකං uppajjanti කියන එක දුර්ලභ කාරණයක් හැටියට කියනවනම් නිවන ඊටත් වැඩිය දුර්ලභයි නේද? එහෙනම් සුලභ මොකද්ද? සුලභ වෙන්නේ හුඟක් සත්වයන්ට අපායන් විනිපාතං නිරයන් uppajjanti සුලභයි. සුගතින් සග්ගං ලෝකං uppajjanti දුර්ලභයි. නිබ්බානං දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ විහෙරති. ආසවක්ඛයෝ නිබ්බානං අති දුර්ලභයි. හැබැයි අපි මතක තියාගන්න ඕන අපි දැන් අති දුර්ලභ දේ ලබා ගැනීමේ දොරටුවට ඒ මාර්ගයට ඇවිල්ලා ඉන්නේ. ඒකෙදි අපි අනාගාමී වෙන්න ඕන. ආපහු නොහැරෙන අය කියන එකයි. කොහටද ආපහු හැරෙන්නේ? මේ කාමයට, පාපයට, අකුසලයට ආපහු හැරෙන එකට තමයි ආගාමි කියන්නේ. ආගාමි. ආපහු එතෙන්ට හැරෙන්නේ නැති නොහැරෙන කියන එකයි අනාගාමි කියන්නේ. ඉතින් නොහැරෙන අය බවට පත් වෙන්න ඕන. ඔන්න දැන් අපි සූත්‍රයේ දුර්ලභ කාරණා හතර කිව්වා. දුර්ලභෝ ලෝකස්මි. මෙන්න මේ හතර දුර්ලභයි. එතකොට දැන් මේ දුර්ලභ දේ උපයාස අපයා ගන්නට මාර්ගය කියන බුදුරජාණන් වහන්සේ ඉමේ සංකෝ ගහපති චතුන්නං ධම්මානං ඉත්තානං කන්තානම් මනාපං දුර්ලභානං ලෝකස්මින් චත්තාරෝ ධම්මා පටිලාභාය සංවත්තති. කරුණු හතරකින් තමයි මේ දුර්ලභ දේ උපයන්න පුළුවන්. මොකද්ද කියන්නේ? පළවෙනි දුර්ලභදේ අපි කිව්වා භෝගාමේ uppajjantu සහදම්මේන කියලා. දැහැමින් භෝග උපයා ගැනීම. දෙවෙනි කාරණේ කිව්වා යසෝමේ ආගච්ඡතු සහඥාතිහි සහෝපජ්ජායේ කියලා. ඥාතීන් ගුරුවරු මැද්දේ ගුරුහරුකම් දෙන මග පෙන්වන අය මැද්දේ චෝදනා අපකීර්ති නින්දා අපහාස වලට ලක් නොවි සිටීම. ගෞරවණීය පුද්ගලයෙක් හැටියට ජීවත් වීම. ඊළඟට කිව්වා චිරං
ජීවාමි දීගමායුම් පාලේ බොහෝ කල් ජීවත් වීම මේ නිදුක්ව නිරෝගීව බොහෝ කල් ජීවත් වීම අන්නේ තුන්වෙනි දුර්ලභ කාරණේ හතරේ දුර්ලභ කාරණේ කිව්වා කායස්ස වේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපජ්ජාමි කය බිති මරණයටපත් වීමෙන් පසු සුගතියකට සැප ඇති තැනකට පත්වීම කියනවා. ඉතින් මේ සග්ග කියන වචනේ අපි පහුගිය සූත්‍රයේදීත් කතා කළා. මේක දෙපැත්තකට අර්ථකථනය කියලා තියෙනවා. අපි කතා කරන්නේ සග්ගස්ස මග්ගං ආචික්කති කියලා පහුගිය සූත්‍රයේදී අපිට මතකයි. අර උපරිම දිශාව උපරිමා දිශා සමන බ්‍රාහ්මණ ආහන බමුණන්ගේ යුතුකම වගකීම වෙන්නේ සග්ගස්ස මග්ගං ආචික්කති කිව්වනේ. ඒ අනුව සග්ග කියන එකේ තියෙනවා නිබ්බාන නිවීම සැනසීම කියන එක. අර දෙවැනි එකටත් සග්ග කියනවා. සමහර වෙලාවට සග්ගං ලෝකං උපජ්ජති කිව්වම එහෙම කියන. දැන් ලෝකං නේද? සග්ගං ලෝකං කිව්වම සුවදායි වූ ලෞකිකත්වයන් කතා කරන්නේ. සග්ගස්ස මග්ගං ආචික්කති කිව්වම එතන නිවන අදහස් කරනවා. නිබ්බාන අදහස් කරනවා. ඒක නිසා අපි නිතරම ගන්න ඕන මෙතෙන්දි නිබ්බාන තමයි ඉලක්ක වෙන්නේ. නමුත් සාමාන්‍ය මිනිස්සු සග්ගං ලෝකං උප්පජ්ජති. සැප ඇති පංචකාමයේ වැඩියෙන් තියෙන පහසුවෙන් පංචකාමයේ භුක්ති විඳ ගන්න තැනි පුළුවන් තැන් තමයි අපේක්ෂා කරන්නේ. මේ ජීවිතේදී බලන්න කොයි ලෝකේ පුරා ඇවිදින්නේ ඇයි? සමහරු තමන් ඉපදිච්ච රටේ මෙහි හරියන්නේ නැහැ, මෙහි පහසුකම් නැහැ, අප්ප ජීවත් වෙන්න බෑ, රස්නෙ වැඩි, මිනිස්සු හොඳ නැහැ, කරදරයි කියලා ඉතින් කොහේ හරි ආරංචි වෙනවා. අහවල් රටේ අහවල් තැන හොඳයි, එහේ කරදර නැහැ, එහේ මේ කාලගුණ දේශගුණ හොඳයි, මිනිස්සු හොඳයි, අරවයි මේවයි කියලා ආරංචි වෙනවා. සග්ගයක් ගැන ඔන්න සග්ගන් ලෝකම් ගැන ආරංචි වෙනවා. ආරංචි වෙලා ඉතින් එහේ යනවා. එහේ ගිහිල්ලා එහේ පළපදියම් වෙනවා. ඉතින් මේ වෙලාව ඉතින් කියනවා අපෝ දැන් මෙහේ හොඳයි, ඔහේ වගේ නෙමෙයි, මෙහි කරදරයක් නැහැ, කාලගුණ දේශගුණ තත්ත්වෙත් හොඳයි, ඉතින් ඔක්කොම පහසුකම් තියෙනවා, නේ අර කාත ළඟ මේ කාත ළඟ ඈ ඔන්ලයින් ඔන් කෝල් තියෙනවා කියලා ඉතින් ඔන්න සග්ගන් ලෝකම් ගිහිල්ලා ඉන්නවා. ඉතින් ගොක් මිනිස්යන්ගේ ඕක තමයි හොය හොය යන්නේ. ඉතාම කලාතුරකින් කෙනෙක් නිබ්බාන හොයන්නේ, නිවීම සැනසීම හොයන්නේ. මේ හොයන ගතියම ගැටලුවක් ලෙඩක් කියලා දැනගන්නේ කලාතුරකින් කෙනෙක්. ඉතින් හැමෝම කියන්නේ මේ අපහසු දෙයින් පහසු දේ හොයා යන එක හොඳයි, හොඳ දෙයක් කියලා. දුගතියෙන් සුගතිය හොයාගෙන යන එක හොඳයි කියලා. සුගතිය දුගතිය දෙකෙන්ම අයින් වීම හොඳයි කියන තැනට එන්නේ කලාතුරකින් කෙනෙක්. එතන තමයි නිබ්බාන. නිවනේ සුගතියක් නැහැ. දුගතියකුත් නැහැ. ඒකයි ස්වභාවය. ඉතින් එතන නම් හිතා ගන්න අමාරුයි කෙනෙකුට. දුගතියක් නැති බවට නම් කවුරුත් කැමති වෙනවා. සුගතියක් නැති වෙනකට කැමති වෙයිද? එතන තමයි ওই නිවනේ ප්‍රශ්නේ. නිවන් දකින්න උඟ දිනේ කකමැති වෙන්නේ ඒකයි. සුගතියක් නැත. සුගතියක් නම් නැත නිවනේ. දුගතියකුත් නැත. ඉතින් මේ කතා කරන තැන ඒක නිසා අපි පරිස්සම් වෙන්න ඕන. සුගතින් සග්ගං කියන වචන. අර සග්ගස්ස මග්ගං ආචික්කතිනේ කලින් අපි කතා කර සිංහාලක සූත්‍රයේ උපරිම දිශාවේ සමන බ්‍රාහ්මණෝන්ගේ යුතුකම් වගකීම හැටියට කිව්වේ. මෙතන කියන්නේ සුගතින් සග්ගං ලෝකං උපජ්ජති කිව්වම මෙතන අදහස් කරන්නේ ගොක් වෙලාවට සාමාන්‍ය මිනිස්සු අපේක්ෂා කරන විශේෂයෙන් මේ සුදත්ත බුදුහාමුදුර ඉදිරියේ දැන් මේ වාඩි වෙලා ඉන්නේ සුදත්ත නෙව අනාථපිණ්ඩිකනේ කාමභෝගියෙක් නෙව. ඉතින් ඒගොල්ලන්ගේ ඉලක්කය ඒක තමයි. නමුත් බුදුරජාන් වහන්සේ කියන එක දුර්ලභයි. හැබැයි ඔය දුර්ලභ කාරණා හතර උපයන්න පුළුවන් ඒකට සම්පදා හතරක් තියෙන්න ඕන කියලා. චත්තාරෝ සම්පදා. මොනද සම්පදා කියන්නේ? කුසලතා හතරක් තියෙනවා. මොනවාද හතර? සද්දා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා.
ඕවා කියනකොට එහෙනම් අපිට හැඟෙනවා මේ දිව්‍ය ලෝකේ යන්න නෙමෙයි කතා කරන්නේ. එතකොටම අර සග්ගං සුගතින් කියන කාරණේ අර්ථය මොකද්ද කියලා හැඟෙනවනේ. දැන් අරව ලබා ගන්න දේශනා කරලා තියෙන ඊළඟට දේශනා කරලා තියෙන මාර්ගය ඇතුලේ තියෙන්නේ සද්දා සීල චාග පඤ්ඤා. එහෙනම් මේ කියන්නේ වැඩියෙන් කාම සම්පත් තියෙන ඉන්ද්‍රිය පිනවන්න පුළුවන් ලෝකයක් ගැනද, එවැනි තැනක් ගැනද මේ කියන්නේ? එවැනි තැනකට නෙමෙයි ඉලක්ක වෙලා තියෙන්නේ. සද්දා සීල චාග පඤ්ඤා කියන හතර ඉලක්ක වෙලා තියෙන්නේ දිව්‍ය ලෝකෙට නෙමෙයි. වැඩියෙන් කාම සම්පත් දුක්ති ඉන්න පුළුවන් තැනකට නෙමෙයි ඉලක්ක වෙලා තියෙන්නේ මේ සම්පදා හතර. ඒක ඉලක්ක වෙලා තියෙන්නේ නිවනට. ඉතින් මේ සම්පදා හතර එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. කතමාච ගහපති සද්දා සම්පදා, කතමාච ගහපති සීල සම්පදා, කතමාච ගහපති ඡාග සම්පදා, කතමාච ගහපති පඤ්ඤා සම්පදා කියලා. එතකොට මේ මිනිස්යා මේ කාම භෝගියා, මේ ධන ධාන්‍ය වස්තුව පස්සේ එළවන, කීර්තිය පස්සේ එළවන මිනිස්යා නිවනට යොමු කිරීමක් මේ බුදුරජාණන් වහන්සේ කරන්නේ. නිවීමක් සැනසීමක් තියෙනවද? මේ ධන ධාන්‍ය වස්තුව කීර්තිය ඒව පස්සේ පන්නන ජීවිතයක් තුල හොඳට කල්පනා කරලා බැලුවොත් මොකක් නැහැ. ආපහු දුක, දුක්ඛමේව උපජ්ජමානා උපජ්ජති. දුකම හට ගන්න, දුකම වෙලිනවා, ආපහු දුකම එක්රැස් කරනවා. ඒකයි ඒකයි මේ මිනිස්යා කෙරෙහි කරුණාවේ, මේ අනාථපිණ්ඩික ගහපති සුදත්ත කෙරෙහි කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දක්වන්නේ. තමුන්නාන්සේ ඔය ඉතින් මහන්සි වෙන්නේ ඕකටනේ, භෝගාමේ උපජ්ජන්තුනේ, භෝග උපයන්න නේද ඔය මහන්සි වෙන්නේ. සහ ධම්මේන දැහැමියෝ, දුර්ලභ වැඩ, හැබැයි කැමති, බලාපොරොත්තු වෙනවා. ඒක ඉතින් ජීවිතේට හරි සාහනයක්, ලස්සනයි. ඊළඟට ඥාතීන් ගුරුහරුකම් දෙන උපදෙස් දෙන අය මැද්දේ ගැරහීමකට නින්දාවකට ලක් නොවි කටයුතු කරන්න උත්සාහ කරනවා නේද? බොහෝ කාලයක් නිදුක්ක නිරෝගීව ජීවත් වෙන්නත් උත්සාහ කරනවා නේද? මරණයෙන් පස්සේ මීට වඩා ඔය සිටු තන්තුරේ තියෙන ඔය කාම සම්පත් වලට වඩා වැඩි සම්පත් තියෙන තැනක් බලාපොරොත්තු වෙනවා නේද? ඕක තමයි ඇත්ත. ඕක තමයි ඇත්ත. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට කියනවා, ඌව ඔක්කොම ආපහු දුක එකතු කරගන්න වැඩ ඔය. ඌව හරි දුර්ලභයි. දුර්ලභා ලෝකස්මින්. මේ ලෝකේ මේ ජීවිතේ, මේ ජීවිතේ හරි දුර්ලභ කාරණා. ඉතින් ඔය ටිකටපත් වෙන්න නම් සම්පදා හතරක් තියෙන්න ඕන කියනවා. චත්තාරෝ ධම්මා, මේ ධම්මා පටිලාභාය. පටිලාභ කියන්නේ ලැබෙනවා, අත්පත් වෙනවා කියන එක. මොනවාද? සද්දා සීල චාග පඤ්ඤා. ඉතින් අපි සම්පදා හතර තමයි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒවා ටිකක් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන නිසා අපිට ඒවා පිළිබඳව විස්තර ඒ තරම්ම අපහසු නෑ විස්තර රතනය කිරීම. ඉතින් පළවෙනි සද්දා සම්පදා විස්තර කරන කතමාච ගහපති සද්දා සම්පද. ඉද ගහපති අරිය ශාවකෝ සද්දෝ හෝති සද්ධාරි තථාගතස්ස බෝධින් ඉති පිස්සෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජයචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා ඉති අයං උච්චති ගහපති සද්දා සම්පද. අපි දන්න සද්ධා කියලා කියන්නේ මෙතන තුනුරුවන් බුද්ධ සඳහන් කරලා තියෙන ධම්ම සංඝ කියන රත්න දෙකත් අධ්‍යාහාර වශයෙන් මෙතන ගැනෙනවා. බුදුරජාණන් වහන්සේ අඳුනගෙන බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා බුදු ගුණ වලින් අඳුනගන්නේ අපි උන්වහන්සේ. මොසේ මහතෙන් දිගින් පළලින් එහෙම නැත්නම් අවර පෞරුෂ 33 මහා පුරුෂ ලක්ෂණ කියන ඒවායින් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අඳුනගන්නේ බුදු ගුණ වලින් විතර. උන්වහන්සේ ගැන සඳහන් කරලා තියෙන්නේ ගුණ වලින්. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ සුගතෝ ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේවානුස්සාන බුද්ධෝ භගවා ආදි වශයෙන් ඉති. ආදි වශයෙන් කොහොද? ආදි වශයෙන් කියන්නේ ඒ ඔය නමේ නෙමෙයි තියෙන්නේ.
නමයක් කියලා ආදි වශයෙන් කියලා කියන්නේ ඒකයි. ආදි වශයෙන් බුදු ගුණ වලින් තමයි අපි බුදුරජාණන් වහන්සේ අඳුනගන්නේ. බුද්ධ කියන්නේ කවුද? මොකද්ද බුද්ධත්වය? මොකද්ද බුදුරජාණන් වහන්සේ කීවේ අපිට? මොකද්ද උන්වහන්සේගේ අනුශාසනාව? මඟ පෙන්වීම. අන්න ඒ ටික දැනගන්නවා කියන එකයි බුදුන් දකින්නවා කියලා කියන්නේ. ඒ ටික දැනගෙන බුදුරජාණන් වහන්සේ පිළිගන්න කෙනෙක් බවට පත් වෙන. උන්වහන්සේ හරි, උන්වහන්සේ දේ කී දේ හරි. උන්වහන්සේ කී මඟ තමයි මමත් යායුත්තේ කියන තැනට යම් කෙනෙක් ආවනම් අන්න ඒකයි සද්ධා සම්පදා කියලා කියන්නේ. ශ්‍රද්ධාවන්තයෙක් වුණා කියලා කියන්නේ. අපි ඉතින් ශ්‍රද්ධාවන්තයෙක් කියලා තියෙන වෙන වෙන විදිහට අපිට කියලා දීලා තියෙන්නේ. බුදු ගුණ දැනගෙන මමත් බුද්ධ ශ්‍රාවකෙක් හැටියට කටයුතු කරනවා කියන තැනට එන එකයි ශ්‍රද්ධාවන්ත කියන්නේ. නැත්නම් උදේවත බුදුන් වඳිනවා, මල් පූජා කරනවා, ගාථා කියනවා නේ. එහෙම නැත්නම් තව මොනවා හරි පින්කම් කරනවා. ඉතින් ඒකටනේ අපි මේ ශ්‍රද්ධාවන්ත කියලා උගන්වලා තියෙන්නේ. නේද? ශ්‍රද්ධා සම්පදා කියලා කියන්නේ ඒක නෙමෙයි. බුදුරජාන් වහන්සේම දේශනා කරනවා සද්ධාති තථාගතස්ස බෝධින්. බෝධි කියන්නේ මොකක්ද? බෝධි කියන්නේ පුරුදු වෙලා තියෙන අපි පන්සලේ තියෙන හැටුගාටනේ නේ. අපි බෝධි වන්දනාව කියලා කරන්නේ ඒකනේ. හැබැයි අපි බෝධි වන්දනා ගාථාව බලන්නකො. මම මෙතෙන්දි පොඩි කාරණයක් මේක කියන්න කැමතියි. බෝධි වන්දනා ගාථාවේ තියෙන්නේ මොකද්ද? යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අක පත්තෝ සබ්බඤ්ඤුතං සත්තා වන්දේ තම් බෝධින් උත්තම. දැන් ඔය ගාථාවෙන් කියන්නේ ඇහැටු ගහට වඳින එකක්ද? ඔය බෝධි වන්දනාව කියලා කියන්නේ අපි හිතාගෙන ඉන්නේ මේ අපි දැන් පන්සලේ තියෙනෝනේ අස්වත්ත රුක්ෂයේ ඇහැටු ගහ. දැන් අපි හිතාගෙන ඉන්නේ බෝධි වන්දනා ගාථාවේ තියෙන්නේ ඔය අස්වත්ත රුක්ෂයට ඇහැටු ගහට වඳින එක කියලා. නෑ, මේ ගාථාවේ කියන්නේ ඒක නෙමෙයි. අපි ගාථාව හරියට හදාගෙන තියෙනෝනේ යස්ස මූලේ නිසින්නෝ යම්කිසි තැනක ඉඳගෙන, නැත්නම් යම්කිසි තැනක වාඩි වෙලා ඉඳගෙන සබ්බ අරි විජයං අක සියලු අරි කියන්නේ කෙලෙස් සතුරු මැඩ පවත්වලා සබ්බඤ්ඤුතං පත්තෝ සත්තා. ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අපේ ගුරුවරයා සබ්බඤ්ඤුතං පත්තෝ සර්වඥ තාඥානේත පත් වුණා. එතකොට යස්ස මූලේ නිසින්නෝ සබ්බහරි විජයං අක පත්තෝ සබ්බඤ්ඤුතං සත්තා වන්දේ තං බෝධින් උත්තම. වන්දේ තං බෝධි මුත්තම. මම වඳින්නේ තං බෝධින්, ඒ අවබෝධ ඥානෙට මම ගරු කරන්නේ, මම පිළිගන්නේ. මම වඳින්නේ උන්වහන්සේගේ අවබෝධ ඥානෙ, සම්මා සම්බුද්ධ භාවයේ විජ්ජාචරණ ගුණයට, සුගත ගුණයට, ලෝකවිදූ ගුණයට, පුරිස ධම්ම සාරතී ගුණයට, සත්තා ගුණයට, භගවා ගුණයට. ඒක නෙමෙයි වඳිනවා කියලා කියන්නේ. ගරු කරනවා, මම ඒක පිළිගන්නවා, මම ඊට අනුව ජීවත් වෙනවා. ඒකයි සද්දා සම්පදා කියලා. ඔය ගාතාව අපි හරියට හදාගෙන තියෙනවා. හැබැයි ගාතාව දැන් වැරදියට භාවිතා වෙනවා. අපි බෝධි වන්දනාව කිව්වම අපේ ඔළුවට එන්නේ අස්වත්ත රුක්ෂයට කරන වන්දනාව. ඒක නෙමෙයි. කමන්නේ බෝධිය ළඟ වාඩි වුණාට, ඔය අස්වත්ත රුක්ෂේ ළඟ වාඩි වුණාට කමන්නේ. අස්වත්ත රුක්ෂ අපි හිටවගෙන පන්සල්වල ඌව වටා රන් වැටවල් හදාගෙන පාකාර බෝධි පාකාර හදාගෙන ඔය කවි කියාගෙන ඔය වැඩේ ඒක කරන කොටසක් ඉන්නවා. ඒක ඒක කරාට කමන්නේ. ඒක සමහර වෙලාවට දැනට යන්නේ ශාන්ති කර්මයක් විදියට. හැබැයි මේ බෝධි වන්දනාව කියන්නේ නම් ඒක නෙමෙයි. බෝධි කියන්නේ අවබෝධ ඥානෙ. පත්තෝ සබ්බඤ්ඤුතං සත්ත. අපේ ශාස්ත්‍රවරයා, අපේ ගුරුවරයා සබ්බඤ්ඤුත තත්වයට පත් වුණා. තං බෝධින් වන්දේ. තං උත්තමං බෝධින් වන්දේ. මම ඒ උතුම් අවබෝධ ඥානෙටයි මගේ මේ ගෞරවය. මම ඒක පිළිගන්නවා. මම ඒකට අනුව කටයුතු කරනවා. කියන තැනට පුද්ගලයාපත්. මේක තමයි සද්ධා. මේක තමයි සද්ධා. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ. මොකද්ද සද්ධා සම්පදාව? සුදත්ත අනාථපිණ්ඩික. සද්ධාති තථාගතස්ස බෝධින්.
තථාගතයන් වහන්සේගේ බෝධිය පිළිගන්න විශ්වාස කරන. එහෙනම් බෝධි කියන්නේ මොකද්ද කියලා මෙතනම කියවෙනවානේ. බෝධි වන්දනා, බෝධි පූජා කියන්නේ එතකොට හිතාගන්න පුළුවන් නේ මොකද්ද කියලා. තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේගේ අවබෝධ ඥානේ යථාවබෝධය. අන්නේ සද්දා. හොඳයි. අපි ඔය සම්පදා හතර සාකච්ඡා කිරීම ඊළඟ අවස්ථාවකට මම තියනවා. ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා, සීල සම්පදා කියන තුන අපි ඊළඟ සාකච්ඡාවකට යමු. අද මගේ කරුණු පැහැදිලි කිරීම සූත්‍ර සාකච්ඡාව ටිකක් දිග්ගැස්සුණා කියලා මට හිතෙනවා. ඒ කමක් නැහැ. කොහොම නමුත් අපි මේ ධම් සභාවේදී අපේ කල්යාණ මිත්‍රයන්ට ඉඩ අවකාශයක් තියෙනවා මේ ධම් සභාවට එකතු වෙන්න. ඒක නිසා මෙතෙන් සිට මේ ඇතිතතු දැකීම කියන මාතෘකාවෙන් අපි කරන මේ සාකච්ඡාවේ අද අපි සැලකිල්ලට ගත්තේ පත්ත කම්ම පත්‍ය කර්ම සූත්‍රයේ, පත්ත කම්ම සූත්‍රයේ. ඉතින් ඒකෙදි දුර්ලභ කරුණු හතරක් කියලා, ඒ දුර්ලභ කරුණු හතර ප්‍රයාස අපයා ගැනීමට මාර්ගයක් කියුවා. අපි මාර්ගය ගැන එච්චරම කතා කරේ නැහැ. ඉතින් අපිට පුළුවන්කම තියෙනවා මේ අපි කතා බහ කර දේ තුල මොනවා හරි ගැටලු ප්‍රශ්න ආදී දේවල් තියෙනවා නම් ධම් සභාවට ඉදිරිපත් කරන්න කියලා බොහොමත්ම ගෞරවයෙන් මම අපේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට ආරාධනා කරන්න කැමැති. ස්වාමීන් වහන්සේ අවසරයි ඔය ප්‍රශ්නේ අහන්න. හොඳයි. අර ස්වාමීන් වහන්සේ කිව්වා මේ එක මේ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච කෙනෙක්ගේ ප්‍රශ්නය ගැන සත්‍යන්තයේ වෙච්ච අහපු ප්‍රශ්නය ගැන. ඔව්. ඒ ඔස්සේ අපි කල්පනා කරුවොත් එම සමහර වෙලාවට මේ යථාභූත ඥානය කියන එක මේ හැකරණාසේ දේ ශරීරයේ මනස කියන එකෙන් අපි ලෝකයක් හදාගෙන ඒ ලෝකේ පැටලලා ඉන්න එක ඒතන තියෙන යථාභූත තත්වය තේරුම් ගැනීම මූලික පරමාර්ථයක් කරගෙන ඒ ප්‍රශ්නයම ගොඩනගන්න කියලා මට හිතුණා එක. එතකොට මට ගෝවාන්සේගෙන් අහන්න තියෙන ප්‍රශ්නය මේ යථාභූත ඥාන දර්ශනය කියන මාතෘකාව ඉදිරියේදී ඒ වගේ දේවල් ඇතුළත් කරන ගෝවාන්සේ බලාපොරොත්තු වෙනවාද කියන එක තමයි. ඇත්තටම මේ මාතෘකාව මම නැවත නැවතත් පැහැදිලි කළ යුතුයි. මහත්තයා මතු කරන්නේත් ඒකමයි. එතකොට අර මම සාකච්ඡාවේ හැම විටම මුලින්ම ඒක විවිධ පැතිවලින් මම ඒක මතු කරනවා. පවතින දේ, පවතින తත්වය, පවතින යම්කිසි දෙයක් පවතිනවා වර්තමාන මොහොතේ. අපි පවතින දේවල් තමයි මේ බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ. අපි අපේක්ෂා කරන දේවල්, බලාපොරොත්තු වෙන දේවල්, අපි නිරත වෙලා ඉන්න දේවල්, නියුක්ත වෙලා ඉන්න දේවල්, අපි සැලසුම් කරන, ප්ලෑන් කරන, ඕගනයිස් කරන මේ නොයෙක් දේවල් තියෙනවා. ඒව ඇත්ත. බොරු නෙමෙයි. අපේ ජීවිතේ වැළුවොත් ওই ටිකෙන් තමයි යන්නේ. එතකොට මේ පවතින මේ දේවල් කොහොමද මතුවෙලා එන්නේ? ඒ වගේ දේවල් වල අවශ්‍යතාවය මොකක්ද? එවැනි දේවල් වල ඌමනාව මොකක්ද? ඇයි එවැනි දේවල් මතුවෙලා එන්නේ? ඉතින් අපි හේතුඵල ධර්මානුකූලව දකිනවා ඒක. මෙහිම දේවල් ජීවිතේට සම්බන්ධ වෙනවා, කිට්ටු වෙනවා. මේවා තමයි ජීවිතය කියලා කියන්නේ. එතකොට ඒක අපි නිකම්ම නෙමෙයි, ඒක හේතුඵල ධර්මානුකූලව හේතුඵල ධර්මතාවයක් හැටියට දකින්නේ. ඉමස්මින් සති ඉදං හෝති කියන විදිහට. මෙන්න මේක නිසා මේක නේ අවශ්‍ය වෙනවා. දැන් අපි මුදල් මොකටද? සල්ලි මොකටද? අපි සල්ලි ගැන කතා කරන එක නිකන් ලෞකික දෙයක් ගැන නිකන් කතා කරනවා, බාල වැඩක්, පහත් වැඩක් වගේ කියලා නිකන් හිතෙන්න පුළුවන්. අර යෝගියටත් එහෙම හිතෙන්නේ නැති.
ඉතින් අපි ඒක දකින්නේ මේ මුදල් උපයීම මුදල් ගැන කතා කිරීම මේ ලා මේ පහත් වැඩක් නම් එහෙනම් බුදුහාමුදුරුවෝ කතා නොකරින්නේ බෑ බුදුරජාණන් වහන්සේ කතා කරා අපි දකින්නේ මුදල් පටිච්ච සමුප්පන්නයක් විදියට මොකටද කුමක් සඳහාද මෙන්න මේක ඇතිකල්ලි මේක ඇත මුදල් ඇත මුදල් 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 කියන දේ අවශ්‍යයි ඉමස්මින් සති ඉදං හෝති මේක නිසා මේක කුමක් ඇතිකල්හිද මුදල් අවශ්‍ය වෙන්නේ මොන්න අපිට හේතුඵල ධර්මානුකූලව මේක පේන මේක හේතුඵල සම්බන්ධය පේන ඉතින් එහෙම දැකීම තමයි මේක මුදල කියන එක යථා ස්වභාවයෙන් දකිනවා කියලා කියන්නේ ඒක ඇත්තම තත්වයේ දකිනවා කියලා කියන්නේ ඒක හේතුඵලය ආර්ථික අවශ්‍යතාව හේතුඵලයක් මේ කාරණා ඇතිකල්ලි ඒ සඳහා මුදල් අවශ්‍ය වේ යාළු මිත්‍රයෝ මොකටද යාළු මිත්‍රයෝ මොකටද එතකොට මේ කාරණා නිසා යාළු මිත්‍රයෝ අවශ්‍ය වේ ඉමස්මින් සති ඉදං හෝති මේ පටිච්ච සමුප්පාද අපි මේ ජීවිතයේ මේකේ යථා ස්වභාවය දකිනවා කියන්නේ අනිත්‍ය විදියට අනාත්ම විදියට විපරිණාම විදියට සමුදේවය විදියට පටිච්ච සමුප්පන්න විදියට දැකීමයි. ඉතින් මේ පටිච්ච සමුප්පන්න විදියට මේ දකින්නේ මේ දේවල් ඇති කල්ලි බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. අත්තම්මේ ජාතම්මේ සුඛා සහාය කියලා. අත්තම්මේ ජාතම් වැඩක් තියෙනකොට යාළු එක්ක අවශ්‍යයි. ඉතින් ඔය දේශනා කරේ හේතුඵල ධර්මතාවය. අත්තම්මේ ජාතම්මේ සුඛා සහාය. වැඩක් තියෙනකොට තනියෙන් කරගන්න බෑ යාළුවෙක් එක්කෝ ඒක හේතුඵල ධර්මතාවයට අදාළයි ඊට පස්සේ වැඩ තියෙනකොට සල්ලි ඕන තවත් එහාට ගියොත් ඉතින් ස්වාමි පුරුෂයෙක් ඕන කියයි මේ හේතු නිසා මේ හේතු නිසා බාහිරයක් ඕන කියයි මේ හේතු නිසා ගුරුවරයෙක් ඕන මේ හේතු නිසා මේ හේතු ඇතිකල්ලි ශිෂ්‍යයෙක් වෙනවා මේ හේතු ඇතිකල්ලි ගුරුවරයෙක් වෙනවා මේ හේතු ඇතිකල්ලි බාහිරයක් වෙනවා මේ හේතු ඇතිකල්ලි සාම්පුරුෂයෙක් වෙනවා මේ හේතු නිසා සේවකෙක් වෙනවා මේ හේතු ඇතිකල්ලි සේවකෙක් වෙනවා ඉතින් මෙතන පටිච්ච සමුප්පන්නයි ඉමස්මින් සති ඉදං හෝතිනේ එතකොට ඒ හේතුඵල ධර්මතාවයේ තුල ඒ තුල අපි දුක මතු වෙන්න තියෙන ඉඩ වළක්වා ගැනීම මේ කරන්නේ බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ අර හේතුඵල ධර්මතාවය අවබෝධ කරගෙන මේ ඇතිකල්ලි මේ ඇත මේ පවතින කල්ලි මේ පවති මේ නැති කල්ලි මේ නැත මේ නොපවතිනකොට මේ නොපවති කියන විශ්ව සාධාරණ සිද්ධාන්තයේ ඇතුලේ තමයි මේ ඔක්කොම ස්වාමිභාරයව දූදරුව ඥාතීත මිත්‍රාදීන් දේශපාලන ආර්ථික සමාජ යුතුයකම් වගකීම් රාජකාරී වැඩ කොටස් ඉදිකිරීම් සංවර්ධන ඔක්කොම පටිච්ච සමුප්පන්නයි හේතුඵල ධර්මතාවයක අනුව මතුවලා එන දේවල් හැබැයි ඒක ඇතුලේ දුක කියලා එකක් මතු වෙන්න දෙ තියෙනවා. දුක්ඛ දෝමනස් උපායාස ටිකක් එන්න. ඉඩක් තියෙනවා. අපි අවිද්‍යාවයි තණ්හාවයි නිසා. ඉතින් ඒක කන්ට්‍රෝල් කරන්න, ඒක බැහැර කරන එකයි මේ කරන්නේ. මේක ඇතුලේ එන්න තියෙන දුක්ඛ සමුදය වෙන්න ඉඩක් තියෙනවා. සමුදය සත්‍යයේ දීකනේ කියන්නේ. කතමංච වික්වේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා. අපේ මේ තියෙන ගිජුකම, ගේදය, කෑදරකම, අපේ මෝඩකම, අවිද්‍යාව. ඉතින් ඒකයි අපි මෙතනින් අයින් කරන්නේ. ඒක අයින් කරන වැඩපිළිවෙල තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදා. බුදුරජාණන් වහන්සේ හැම තැනටම ඕනම තැනක නිරෝධගාමිනී දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව හැටියට දේශනා කරන අය මේ වාරියෝ අට්ටංගිකෝ මංගෝ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එන්න සීලයට, එන්න සමාධියට, එන්න ප්‍රඥාවට ඕනම තැනක. ඒක ස්වාමි පුරුෂ භාර්යා සම්බන්ධතාවය ඇතුළෙත් එන්න සීලයට, එන්න සමාධියට, එන්න ප්‍රඥාවට. එතකොට එතන දුක්ඛ සමුදය වෙන්නේ නැහැ. එතන දුක්ඛ නිරෝධ වෙනවා. මුදල් හම්බ කරනවද? ආර්ථික වැඩ පිළිවෙලද? ව්‍යාපාරද? එන්නේ ඒක ඇතුලේ සීලයට, එන්න සමාධියට, එන්න ප්‍රඥාවට. එතකොට ඒක ඇතුලේ දුක්ඛ දෝමනස්ස වෙන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. එහෙනම් අපි මේ යථාභූතං ඥාන දස්සනං සොයිසුද්ධා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඇති දේවල්, මේ පවතින දේවල් ඇතුලේ ඒක ප්‍රඥාවෙන් දැකලා ප්‍රඥාවෙන් හසුරවන වැඩ පිළිවෙල. ඒක තමයි කියන්නේ. ඒක තමයි අපි මේ සාකච්ඡා කරලා ගන්නේ, ඉස්මතු කරලා ගන්නේ, මතු කරලා ගන්නේ.
මේ ජීවිතේ 아무තු දෙයක් නෙමෙයි. මේ ලෝකේ නැති, මේ ඇහැට කනට පේන්නේ නැති, ඉන්ද්‍රිය ගෝචර නොවන දේවල් ගැන අපේ කතාවක් නැහැ. මේ ඔක්කොම ප්‍රශ්න ගැටලු දුක්ඛ දෝමනස්ස මතුවෙන්නේ මේ අපේ පසිඳුරන්ට සහ මනසට ගෝචර වෙන මේ දේවල් මත ඇතුලේ. මේ සීමාව තුල, මේ වපසරිය තුල. ඉතින් ඒක ඇතුලේ දුක්ඛ දෝමනස්ස නිරෝධ කරගන්න විදිය. මේක ඇත්තක්, මේක යථාභූතයක්, මේක පටිච්ච සමුප්පන්නයක්, හේතුඵල ධර්මතාවයක්. මේ හැම දෙයක් මේ අපි කතා කරන ඔක්කොම ජීවිතයට අවශ්‍ය දේවල් අද අපි කතා කර භෝග යසෝ දීගමායෝ සග්ගං ලෝකං අපේක්ෂා කරන්නේ නැද්ද? ඉත්ත නැන්ත අනන්ත නැද්ද? මනාප නැද්ද? බලාපොරොත්තු වෙන්නේ නැද්ද? ඉන්නේ නැහැ කියනනම් බොරු නේද? කවුරුත් බලාපොරොත්තු වෙන දේ බුදුහාමුදුරුවෝ කියන්නේ බොරු නෙමෙයි. කවුරුත් අපේක්ෂා කරනවා. භෝග කවුද බලාපොරොත්තු නොවෙන්නේ? කවුද අපේක්ෂා නොකරන්නේ? මේ ජීවිතයට අවශ්‍ය කරන දේවල් ටික සපයා ගන්න, උපයා සපයා ගන්න. කවුරුත් දඟලනවා, කවුරුත් මහන්සි වෙනවා. කාටත් ඕන ඉත්ත මනාප මා කැමති වෙනවා, අපේක්ෂා කරනවා. ඉතින් ලැබුණොත් කන්තා ජීවිතේ සුවදායි. ඕක කවුද අපේක්ෂා නොකරන්නේ? කවුද කීර්තියෙන් කීර්තිය අපේක්ෂා නොකරන්නේ? කවුද දීර්ඝායුෂ අපේක්ෂා නොකරන්නේ? නිරෝගී නිදුක්ව නිරෝගීව බොහෝ කල ජීවත් වීම කවුද අපේක්ෂා නොකරන්නේ? කවුද සුගතිය? මීට වඩා හොඳ ජීවිතයක් මේ ජීවිතේදී හෝ පරලෝකදී, මෙතන නම් කියන්නේ කායස බේද පරමරණ කියලා. නමුත් මේ ජීවිතේදීම අපි සුගතියක් බලාපොරොත්තු වෙන, මීට වැඩිය හොඳ ජීවිතයක් අපේක්ෂා කරන. මේක ඇත්තනේ. මේක හේතුඵල ධර්මානුකූලයි. මේක පටිච්ච සමුප්පන්නයක්. අන්න ඒක ඇතුලේ දුක්ඛ දෝමනස්ස ටික අපිට නිරවුල් කරන්න පුළුවන්, निराකරණය කරනවා, නිරෝධ කරන්න පුළුවන්. ඉතින් ඒ මග මේ අපි විවර කරගන්නේ. මම හිතන්නේ ඕක තමයි අපේ මාතෘකාවේ අපේ මේ තේමාව යථාභූත ඥාන දර්ශන. ඉතින් ඕක බුදුරජාණන්සේට පැහැදිලි වුණා සුයිසුද්ධා. උන්වහන්සේ අපටත් කියන්නේ මේක යථාභූත ඥාන දර්ශනේ ඇති කරගන්න. ඇති කරගත්තාම මේක ගැලවෙන්න, ගැලවීමක් තියෙනවා, මිදීමක් තියෙනවා, නිවීමක් තියෙනවා, සැනසීමක් තියෙනවා කියන්නේ. මම හිතන්නේ ඒකයි මෙතන අපි උත්සාහ කරන්නේ කියලා. දැන් අපිට වෙනත් සාකච්ඡා කළ යුතු දේ නැතිනම් දම් සභාව නිමා කරන්නත් පුළුවන්. අපි සුපුරුදු විදිහටම අද 22 නේ 24 වෙනිදා හිට නෙමෙයි අනිද්ද නැවත දම් සභාවට නියමිත වේලාවට නියමිත මාධ්‍යයෙන් එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, එහෙමනම් අපි අද අපි මතු කර ඉදිරි පත් කරගත්ත බුද්ධ දේශනාවෙන් අපි කොටසයි කතා කළේ. ඇත්තම සම්පදා හතර අපි කතා කළේ නැහැ. මම සද්දා සම්පදා විතරක් ගැන පොඩි අදහසක් ඉදිරිපත් කළා. මේවා ගැන හිතන්න කියලා මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. දැන් මේ සද්ධා ගැන විතරක් මම පොඩ්ඩක් මතක් කරේ. ඒකයි අපි සද්ධාවන්තද කියන කාරණේ නැවත හිතලා බලන්න. අනිත් අය අපි සද්ධාවන්තයි කියලා කියන අය ඇත්තටම මේ බුදුහාමුදුරුවෝ කියන සද්ධාවන්ත භාවය තුළදී ඉන්නේ. ඒ වගේ පොඩ්ඩක් හිතලා බලන්න. චින්තාමය ප්‍රඥාවට පොඩ්ඩක් එන්න, භාවනාමය ප්‍රඥාවට එන්න. ඇවිල්ලා අපි ටිකක් මේවා ගැන ගැඹුරින් විමර්ශනය කරමු. ඒ හරහා අපේ ජීවිත මේ කියන පත්ත කම්මයට ගේන්න. පත්‍ය කර්ම නිවැරදි ක්‍රියාකාරකම් වලට ගේන්න අපි උත්සාහ කරමු. අනිත් අයට පත්ත කම්මය කියලා දෙමු. මෙන්න මේ දේවල් තමයි දුක්ඛ දෝමනස්ස වලින් තොරව මේ දේවල් තුල පැවතීම තමයි ඇත්තනම පත්තකම්ම. පත්‍ය කර්මේ නිවැරදි සුදුසු යෝග්‍ය ගැළපෙන යහපත් ක්‍රියාකාරකම් කියන එකයි අදහස පත්තකම්ම කියන එකේ. ඒ ක්‍රියාකාරකම් පද්ධතිය තුල තමයි දුක්ඛ නිරෝධය වෙන්නේ. පත්තකම්මේ තුල තමයි දුක්ඛ නිරෝධය වෙන්නේ. අපත්තකම්මේට කියොත් දුක්ඛ සමුදය වෙනවා. ඒකයි ස්වභාවය. නිතරම මේ බුදුරජාණන් වහන්සේ සමෝදය සත්‍යයයි නිරෝධ සත්‍යයයි දෙක මතු කරා. මාර්ග සත්‍ය පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒකයි පළවෙනි ධර්ම සාකච්ඡාවේදීම මාර්ග සත්‍ය පැහැදිලි කරා. ඒක හැමතැනටම අදාළයි. හැබැයි උන්වහන්සේගේ දේශනාවල වැඩිපුර සමෝදය සහ නිරෝධ දෙක පෙන්වනවා. සමෝදය කියන්නේ දුක්ඛ සමෝදය. ඒකට මෙතනත් අපත්ත කම්මය කළොත් දුක්ඛ සමුදය වෙනවා. පත්තකම්මේ කළොත් දුක්ඛ නිරෝධ වෙනවා.
විපත්ත කම්මේට මග ඔය කියාගෙන යන සද්දා සීල චාග පඤ්ඤා ඕයි අයිති වෙන්නේ කොහටද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. ආර්ය අෂ්ටාංග මාර්ගයට අයිති මාර්ගාංග ඕයි. නේ? එහෙමයි. සද්දා වැටෙන්නේ සම්මා සංකල්ප වලට, සම්මා දිට්ඨි වලට. සීල වැටෙන්නේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව වලට. චාග සම්මා වායාම වලට වැටේ. පඤ්ඤා සම්මා දිට්ඨි වලට වැටේ. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තොර නැහැ මේ සම්පදා හතර. මම ඒක ඒ අවස්ථාවල තවදුරටත් වැඩිපුර පැහැදිලි කිරීම කරන්න. එහෙමනම් අපි යොදාගත් කාල වේලාව ඉක්මලා තියෙන නිසා අපි අදට දහම් හමුව නිමා කරමු. ඉතින් වෙනද වගේම අපේ ධම්ම සභාවට දහම් හමුවට අපේ කල්යාණ මිත්‍ර පිරිස වෙනද වගේම සහසම්බන්ධ වුණා. ගෝමත්ම කල්යාණ මිත්‍රත්වයෙන් අපි මේ කාර්ය තුලින් අපි කරන්නේ එක් පැත්තකින් අපේ ධර්ම අවබෝධය වැඩි දියුණු කර ගැනීම. එසේ වැඩි දියුණු කරගෙන අපි අපේ ජීවිත දැහැමි කර ගැනීමක්, ධර්මානුගත කර ගැනීමක්. අනිත් පැත්තෙන් අපි කරන්නේ අපේ කල්යාණ මිත්‍රත්වයේ පළ කිරීම. සෙසු අයට දහම්මග, දහම් ප්‍රතිපදාව පුළුවන් තරම් කරුණාවෙන් මෛත්‍රියෙන් තෝරා බේරා දීමක් කරනවා. මේ දෙක හරහා බුද්ධ ශාසනය ඉදිරියට පවතිනවා. යතු මෙහෙවර සිද්ධ වෙන්නේ අපි අපේ නිවනත් සදාගෙන අනිත් අයට නිවන සාදා ගන්න මඟ පෙන්වීමක් කරන්නේ. මේ බුද්ධ ශාසනයේ කෘත්‍යය ඒක. තමන් නිවිල සැනසিলা අනිත් අයට නිවින සැනසෙන මඟ කියන එක. ඒකයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඉවැනි දෙකටයි බුද්ධ ශාසනයේ තියෙන්නේ. ශාසනික කෘත්‍යයක්, ශාසනික මෙහෙවරක් අපි මේ කරන්නේ එකතු වෙලා. ඉතින් මේ ලබා ගන්නා වූ ලබා ගත්තා වූ ධර්ම අවබෝධයේ අපි හැම දිනාටම මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපකාරී වේවා, උපනිශ්‍රේය වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අද අපේ දහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හැම කෙනාටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි, සුවපත් වේවා.